හරි මුදල් හා මුල්‍ය ආයතන කියන කොටසේ ළමයි අපි මේ වෙනකොට මුදල් කියන කොටස ඉවර කරා. ඒ කියන්නේ සල්ලි කියන්නේ මොනවාද? මුදල් වර්ග ටික මුදලේ කාර්යයන් ටික ওই ටික හරියට. අපි ඊළඟට දැන් මේ මුල්‍ය ආයතන කියන කොටටනේ ඇවිල්ලා ඉන්නේ. මුල්‍ය ආයතන ගැනනේ දැන් මේ කතා කරගෙන ඉන්නේ. එතකොට අපිට මෙතන තියෙන වෙන ලිස්ට් එකක්. මුල්‍ය ආයතන ලිස්ට් එකක් තියෙනවා කතා කරගෙන යන්නේ. රටේ මුල්‍ය ආයතන කිව්වහම එකපාරට නිකන් අපේ ඔළුවට එන්නේ අර බැංකු ටිකනේ. මුල්‍ය ආයතනයක් කියපු ගමන් අපි නිකන් හිතාගන්නේ බැංකුවක්. කොහොමද බැංකුව කියන්නේ මුල්‍ය ආයතන තමයි. මෙතන තියෙන ඊට අමතරව තව වෙන ලිස්ට් එකක් මුල්‍ය ආයතන හැටියට නම් කරන මුල්‍ය ආයතන කියන වර්ගීකරණයට දාන්න ගොඩක් තියෙනවා. ප්‍රධානම කෙනා තමයි එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව. මුල්‍ය ආයතන කියන ගොඩේ ඉන්න ප්‍රධානියා තමයි ශ්‍රී ලංකා මහ බැංකුව. ඊට අමතරව තව මුල්‍ය ආයතන ලිස්ට් එකක් තියෙනවා. අපි මුලින්ම දැන් මහ බැංකුව ගැන කතා කරලා ඉන්න බෑ. මහ බැංකුව ගැන කතා කරන්න අපි ගිය සතියේ පටන් ගත්තා. මහ බැංකුව ගැන කතා කරන්න පටන් ගත්තා. අපි කිව්වා ශ්‍රී ලංකා මහ බැංකුව තමා මුල්‍ය ආයතනවල තියෙන ප්‍රධානතම මුල්‍ය ආයතනය. අපි ඒකේ මූලික අරමුණු දෙක කතා කරා. මම කියන්නේ සාමාන්‍ය මහ බැංකුව ගැන ඔයගොල්ලන්ට මතක තියාගන්න තියෙන කාරණා කිහිපයයි. එකක් තමයි මහ බැංකුවේ අරමුණු දෙක. අනිත් එක තමයි මහ බැංකුවේ කාර්යයන් දෙක. ප්‍රධාන වශයෙන් ওই ටික. අරමුණු දෙක කතා කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව හැටියට මහ බැංකුව ළඟා කරගන්න බලාපොරොත්තු වෙන අරමුණු. එකක් තමයි ආර්ථික හා මිල ස්ථාවිතාවය. කියන්නේ රටේ මිල මට්ටම ස්ථාවරව තියාගන්න එක. අනිත් එක තමයි රටේ මුල්‍ය පද්ධතිය. මම කිව්වා මොකද්ද මුල්‍ය පද්ධතිය කියන්නේ කියලා. මුල්‍ය ආයතන, මුල්‍ය උපකරණ, මුල්‍ය වෙළඳපළවල් ඔය සෙට් එක. මෙන්න මේ ටික අර මුකුත් නොවෙන්න ඔරොත්තු දීමේ ශක්තියෙන් තියාගන්න. එතකොට ආර්ථික හා මිල ස්ථාවිතාවය මුල්‍ය ක්‍රමයේ ස්ථාවිතාවය. හරි. දැන් මහ බැංකුවේ කාර්යයන් තියෙනවනේ ඉතින් කාර්යයන් වල තියෙන ඔතන කොටස් දෙකක්. ඒක දෙවිදි ඒ කොටස් දෙකක් විදිහටම ඔයගොල්ලෝ මතක තියාගන්න. නිකාම්ම නිකන් අර මහ බැංකුවේ කාර්යයන් කියලා මතක තියාගෙන හරියන්නේ නැහැ. මහ බැංකුවේ කාර්යයන් ඒගොල්ලෝ වෙන් කරනවා ප්‍රධාන කාර්යයන් සහ නියෝජිත කාර්යයන් කියලා වෙන වෙනම. ප්‍රධාන කාර්යයන් කියන්නේ මුතේ දැන් සාමාන්‍ය මහ බැංකුව ප්‍රධාන වශයෙන් ඉෂ්ට කරන කාර්යයන් ටික. නියෝජිත කාර්යයන් කියලා අදහස් කරන්නේ නිකන් අර නියෝජිතයෙක් වැඩේ කරනවා මහ බැංකුව. දැන් සාමාන්‍ය නියෝජිතයෙක් වැඩේ මොකද්ද? වෙන කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්. වෙන කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් නියෝජිතය කියන්නේ. අර මහ බැංකුවත් ඒ නියෝජිතයගේ වැඩේ කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය වෙන අයට එක එක දේවල් කරලා දෙනවා. යා නියෝජිතය විදිහට අතරමැදියෙක් විදිහට සම්බන්ධ වෙලා යම් යම් පාර්ශ්වයන්ට එක එක දේවල් කරලා දෙනවා. එතකොට ඒවා තමයි නියෝජිත කාර්යයන් කියන්නේ. එතකොට මේවා ඉදින් හිතලා ලියන්න බෑ. පාඩම් කරලම තියාගන්න වෙනවා. මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් ටික නියෝජිත කාර්යයන් ටික. ගොඩාක් වෙලාවට MCQ වල දෙනවා. ප්‍රධාන කාර්යයන් ටිකයි නියෝජිත කාර්යයන් ටිකයි කවලම් කරලා දීලා ඉරි ගහන්න එනවා නියෝජිත කාර්යයන් වන්නේ එහෙම කියලා අහනවා. ඒක කවලම් කරලා දෙනවා දීලා ප්‍රධාන කාර්යයන් වන්නේ නියෝජිත කාර්යයන් වන්නේ එහෙම කියලා අහනවා. හරි අපි එහෙමනම් මුලින්ම බලමු ප්‍රධානතම කාර්යයන් ටික මෙයාගේ. මෙයා කරන ප්‍රධාන වැඩක් තමයි එකක් මේ දැන් අපි පාවිච්චි කරන කාසියා නෝට්ටු නිකුත් කරන්නේ මෙයානේ. ආයෙනල් යන වළංගු මුදල් නිකුත් කිරීම. මා බැංකුවේ ප්‍රධාන කාර්යයක් තමයි වළංගු මුදල් නිකුත් කිරීම. වලංගු මුදල් නිකුත් කිරීම. වලංගු මුදල් නිකුත් කිරීම. වලංගු මුදල් නිකුත් කිරීම. අනිත් එක තමයි දැන් අපි ඉගෙන ගත්තනේ අර රජය හා ව්‍යාපාර අතර සම්බන්ධයේ පාඩමේදී ප්‍රතිපත්ති දෙක. ෆිස්කල් ප්‍රතිපත්තියයි මොකද අනිත් එක? මුල්‍ය ප්‍රතිපත්ති. ආන්නේ මුල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවන්නෙත් මෙයානේ. ඒකත් මෙයාගේ ප්‍රධාන කාර්යයක් අර බැංකු පොලි අනුපාතිකේ විචල්‍ය සංජිත අනුපාතය ඔවා මෙයාට ගෙයි. ආයන දෙවෙනි ප්‍රධාන කාර්යය හැටියට කියන මුල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. මුල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. මුල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. මුල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. ප්‍රධාන කාර්යයන් දෙකයි. පළවෙනි එක තමයි මොකද්ද? වළංගු මුදල් නිකුත් කරනවා. දැන් දෙවෙනි එක කිව්ව මුල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. ඊළඟට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත කළමනාකරණය. 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 ඒකත් ප්‍රධාන කාර්යය.
अरे विनिमय अनुपात प्रतिपत्तिय मेहेवीम विनिमय अनुपात प्रतिपत्तिय मेहेवीम विनिमय अनुपात प्रतिपत्तिय मेहेवीम विनिमय अनुपात प्रतिपत्तिय मेहेवीम वाणिज्य बैंक सह अनिकृत मूल्य आयतन वाणिज्य बैंक सह अनिकृत मूल्य आयतन वाणिज्य बैंक सह अनिकृत मूल्य आयतन अधीक्षणे किरीम वाणिज्य बैंक सह अनिकृत मूल्य आयतन अधीक्षणे किरीम वाणिज्य बैंक सह अनिकृत मूल्य आयतन अधीक्षणे किरीम ඊළඟට රජයේ බැංකුකරු රජයේ බැංකුකරු රජයේ බැංකුකරු කමාවක් දාලා මූල්‍ය උපදේශක රජයේ බැංකුකරු කමාවක් දාලා මූල්‍ය උපදේශක ආයි කමාවක් දාලා මූල්‍ය නියෝජිත ලෙස කටයුතු කිරීම ලෙස කටයුතු කිරීම लेसर खटे तो भी नहीं लेसर खटे तो भी नहीं और तमाह इधर कोटा महाबैंकुए दिए ना प्रधान कार्य अरे महाबैंकुए प्रधान कार्य इधर कोटा ईला के ना दिनों ने तो कोटा नियोजित कार्य एनपीएल दिया प्रधान कार्य नियोजित कार्य कवलांकरण प्रधान कार्य नियोजित कार्य विनमईमारिंगल නියෝජිත කාර්යයක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ මම කියවනේ අර වෙන දෙන්නෙක් අතර වෙන්න ඕනි වැඩකට මැදින් ගිහින් උදව් කරනවා වගේ එකක් කියලා. නිකන් අනුන්ට කඩේ යාමක් නේ නියෝජිතයා කියලා කියන්නේ. දැන් රක්ෂණ නියෝජිතය කියන්නේ එයා රක්ෂණ සමාගම වෙනුවෙන්නේ රක්ෂණ ඔප්පු හොයන්නේ. මේ රක්ෂණ ඔප්පු එයා කරන්නේ එයා මිනිස්සු එක්කවට ගිහිල්ලා කතා කරලා මේව පැහැදිලි කරලා රක්ෂණ සමාගමට බිස්නස් එකක් හොයලා දෙන එකනේ එයා කරන්නේ. ඒ කියන්නේ නියෝජිතයා කියලා කියන්නේ. महाबैंकुअ्यनयकलमणाकरणे महाजनता अरे नियोजित कार्य अभी ले लिया है नियोजित कार्य राज्य नय कलमनाकरण राज्य नय पालने विदेश विनिमय पालने महाबैंक नियोजित कार्य अभिधमेंटे महाबैंक नियोजित कार्य कथा ඊළඟට මේ නියෝජිත කාර්යයන් අපි ලියලා හිටියේ පළවෙනි එක රාජ්‍ය ණය කළමනාකරණය දෙවෙනි එක විදේශ විනිමය පාලනය තුන්වෙනි එක ලියන්න සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය හා පාලනය සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය හා පාලනය සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය හා පාලනය
सेवक अर्थसाधक अरमुदल कलमणाकरणे हा पालने सेवक अर्थसाधक अरमुदल कलमणाकरणे सह पालने දැන් ඔය EPF ETF කියලා කපන්නේ අර්ථසාධකය කියලා කපන්නේ මේ ඔක්කොම කල්පනාකරණය වෙන්නේ මහා බැංකුවේ අර වැඩ කරන තැන් වල බෞද්ධලික ආයතන වල වැඩ කරනකොට අර වැටු පෙන්ගානකුත් කපලා ආයතනින් උද්ගානක් දාලා දෙනවනේ අර EPF කියලා එකක් ජොබ් එකෙන් අයින් වුණාම ඔය ප්‍රයිවට් තැන් වල වැඩ කරන අයට පෙන්ෂන් නැහැනේ ඔය ඕකනේ හම්බෙන්නේ අර ඒක තනිකර තියෙන්නේ මහා බැංකුවේ හරි එකක් නියෝජිත වැඩක් එතකොට ඒ සේවයන් හා සේවකයන් අතර වෙන්න ඕනි දෙයක් මහා බැංකුවෙන් ගල්ලා දෙන්න. ඊළඟ එක කුඩා පරිමාණ මූල්‍යකරණ වැඩසටහන් වලදී කුඩා පරිමාණ මූල්‍යකරණ වැඩසටහන් කුඩා පරිමාණ මූල්‍යකරණ වැඩසටහන් අන්තිමට කිව්වේ සේවක අර්ථසාධක මුදල කල්පනාකරණය කියලා. සේවක අර්ථසාධක මුදල කල්පනාකරණය කියලා කිව්වේ ඊට පස්සේ දැන් මේ අන්තිම එක කියන්නේ කුඩා පරිමාණ මූල්‍යකරණ වැඩසටහන් කුඩා පරිමාණ මූල්‍යකරණ වැඩසටහන් කුඩා පරිමාණ මූල්‍යකරණ වැඩසටහන් සහ ග්‍රාමීය ණය යෝජනා ක්‍රමවලදී 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 මූලික ආයතනයේ ලෙස කටයුතු කිරීම 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 හරි ඔන්න මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් ටික හරි නියෝජිත කාර්යයන් ටික හරි පාඩම් කරලම මතක තියා ගන්න වෙනවා හිතලා ලියන්න එහෙම බෑ සාමාන්‍ය හිතලා ලියන්න පුළුවන් දේවල් තියෙනවා තව හිතලා ලියන්න බෑනේ මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් නියෝජිත කාර්යයන් අපිට හිතලා ලියන්න බෑනේ හරි ඒ ටික හේරුවා ඊළඟට ගන්නකො මහ බැංකුව ව්‍යාපාරවල සාර්ථකත්වයේ විවහල් වන ආකාරය කියලාදී හරි එතකොට නියෝජිත කාර්යයන් ටික හරි ප්‍රධාන කාර්යයන් ටික හරි ඊළඟ ප්‍රමුඛතාවය දැන් විශේෂයෙන් අහලා තියෙනවා මෙතන මේ ශ්‍රී ලංකා මහ බැංකුව කොහොමද ව්‍යාපාර කටයුතු වලට දායක වෙන්නේ කියන අන්න මෙතන තියෙන ලොකු කතන්දර ටිකක් ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යාපාර කටයුතු වලට කොහොමද දායක වෙන්නේ දැන් අපිට මෙහෙමනේ දැන් මහ බැංකුව කියන එක අපිට එහෙම සමීප එකක් නෙවෙයි ඉතින් මහ බැංකුව කියන එකක් තියෙනවා අපි දන්නවා ඒරෙන් අපි ඔබට යන්න ගණදෙන කරන්න ලෝන් ගන්න අපි එහෙම සම්බන්ධයක් නැහැ මහ බැංකුවත් එක්ක. එතකොට දැන් අපි මේ කරන ව්‍යාපාර කටයුතු වලදී මහ බැංකුව අපිට සෑහෙන උදව් වෙන්නේ. කොහොමද උදව් වෙන්නේ කියලා අපිට පේන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඒක තමයි දැන් ඔය අහන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යාපාර කටයුතු වලට දායක වන්නේ කෙසේද? ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යාපාර කටයුතු වලට වැදගත් වෙන්නේ කොහොමද? කොයි විදිහටද දායක වෙන්නේ කොහොමද? ඒක නෙමෙයි අහන්නේ. තොර මෙහෙමයි ඕකේ විස්තර මතක තියාගන්න යන්න එපා තේරෙන්නේ නැහැ මූලික
සංකල්පයේ විතරක් ඔලුවට ගන්න එකක් තමයි දැන් මහා බැංකුව ඔය ව්‍යාපාර කටයුතු වලදී ගොඩක්ම වැදගත් වෙන්නේ ළමයි එයා ගාව තියෙනවා තාක්ෂණික පද්ධති හතරක් ප්‍රධාන තාක්ෂණ ක්‍රමයන් හතරක් එයා ගාව තියෙනවා ඒ තාක්ෂණ හතර තමයි ගොඩක් ව්‍යාපාර කටයුතු වලදී වැදගත් වෙන්නේ ව්‍යාපාර කටයුතු වලදී ඕනි වෙන්නේ එකක් තමයි ස්ලිප් කියන එක හරි slips 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 කියන එක නෙවෙයි slips ඔයා ඉංග්‍රීසි නම ලේසි සිංහල එකට වඩා දැන් slips කියලා මතක තියාගන්න එක ලේසි හරි සිංහල දේරුව තමයි ශ්‍රී ලංකා අන්තර් බැංකු බෙවීම් පද්ධතිය කියන එක මොකද slips කියන කියන්නේ ශ්‍රී ලංකා අන්තර් බැංකු බෙවීම් පද්ධතිය පවත්වාගෙන යාම මහ බැංකුව කරන එක වැඩක් එක මහ බැංකුව කරන වැඩක් නෙවෙයි මහ බැංකුව ව්‍යාපාර වලට දායක වෙන ආකාරය. ව්‍යාපාර කරද්දි බිස්නස් කරද්දි මහ බැංකුව අපිට වැදගත් වෙන එක තැනක් තමයි මෙන්න මෙතන. මහ බැංකුවේ තියෙන slips කියලා පද්ධතියක්. මේ slips පද්ධතිය නිසා තමයි අපිට පුළුවන් වෙලා තියෙන්නේ දැන් මෙන්න මෙහෙම. දැන් මම දානවා බැංකුවට සල්ලි රත්නපුරේ තියෙන කොමර්ෂල් එකට. හරිද? මම රත්නපුරේ තියෙන කොමර්ෂල් එකට සල්ලි දානවා. දාලා අවිශ්වාවේල්ලේ ආපු වෙලාව මට අවිශ්වාවේල්ලේ තියෙන කොමර්ෂල් එකෙන් සල්ලි ගන්න බැරිද? පුළුවන්. දැන් මේ රත්නපුරේ බැංකුවට ලංකාවේ ඕනිම තැනක තියෙන කොමර්ෂල් ශාඛාවකින් මට අහපව සල්ලි ගන්න පුළුවන්. ලංකාවේ තියෙන ඕනිම කොමර්ෂල් ශාඛාවකින් විතරක් නෙවෙයිනේ. රත්නපුරේ කොමර්ෂල් එකට මම සල්ලි දානවා. හරිද? රත්නපුරේ කොමර්ෂල් එකට මම සල්ලි දාලා අවිශ්වාවේල්ලේ තියෙන පීපල්ස් එකෙන් ගන්නත් පුළුවන් බැරිද පුළුවන් අර අවිශ්වාවේල්ලේ ක්ලාස් එක ඉස්සරහා තියෙන පීපල්ස් බැංකේ ඒකේ තියෙන මැෂින් එකට කාඩ් එක දාලා කොමර්ෂල් කාඩ් එක දාලා සල්ලි ගන්න බැරිද පුළුවන් ඕනෑම වීසා කාඩ් එකක් දාලා සල්ලි ගන්න හැටි අන්න බලන්න එතකොට දැන් අපිට පුළුවන් වෙලා තියෙන ඕනිම බැංකුවක ඕනිම ශාඛාවක සල්ලි දාලා වෙනත් ඕනෑම බැංකුවක ඕනෑම ශාඛාවකින් ඒ සල්ලි ගන්න يعني ගනුදෙනු කරන්න පුළුවන්. ඉස්සර මෙහෙම නෙවෙයි දැන් මම රත්නපුරේ බැංකුවකට සල්ලි දැම්මම ආයි සල්ලි ගන්නත් මම ඒකට වෙන්න ඕන. වෙන වෙන තැන් වලින් ගන්න බෑ. දැන් එහෙම නෑනේ අපේ account එක තියෙන්නේ කොහෙද කියන එක අදාළ නෑ. ලංකාවේ කොයි මුල්ලක ගියත් ඔය කොහෙ හරි තියෙන ATM එකකට ගිහිල්ලා සල්ලි ගන්න හැකියි. එහෙම පුළුවන් වෙලා තියෙන්නේ මෙන්න මේ දෙහිඳ. මේ slips කියලා යාලේ මේක තමයි කරලා දෙන්නේ. ලංකාව ඇතුලේ බැංකු අතර ගෙවීම් පියවර දෙනවා. ඒක තමයි ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය පොත්වගෙන යාම කියලා කියන්නේ. ලංකාව ඇතුලේ බැංකු අතර ගෙවීම් පියවීම් පහසුකම් සරසලා දෙනවා. ඒක ව්‍යාපාර කටයුතු වලදී සෑහෙන වැදගත් නේ. නැත්තම් කොහරි බැංකුවක සල්ලි දාලා ආයෙ සල්ලි ගන්න ඒකටම යන්න එපා. දැන් මෙතන එහෙම අවුලක් නැහැ. ඕනි බැංකුවක ඕනි ශාඛාවක සල්ලි දැම්මා. වෙනත් ඕනෑම බැංකුවක ඕනෑම ශාඛාවකින් ගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. ඔන්න මහබැංකුව ව්‍යාපාර කටයුතු වලට දායක වන එක ආකාරයක්. ශ්‍රී ලංකා මහබැංකුව ව්‍යාපාර කටයුතු වලට දායක වන එක විදිහක්. slips පද්ධතිය පවත්වාගෙන යාම. එව නැත්තම් ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය පවත්වාගෙන යාම. හරිනේ. නැත්තම් දැන් ඕක සාමාන්‍යයෙන් හිතනකොට අපිට හිතෙන ඉතින් මාර වැඩන්නේ දැන් මම සල්ලි දාන්නේ රත්නපුරේ කොමර්ෂල් එකට. එතකොට අවිශ්වාවේල්ලේ තියෙන පීපල්ස් එකෙන් ගන්නවා. තො දැන් මේ කොමර්ෂල් එකට ගත්තේ පීපල්ස් එක. ඒතකොට ඒ බැංකු දෙකේ මැනේජර්ලා හවසට කතා කරලා මේ ඕගොල්ලන්ගේ බැංකුවේ කෙනෙක් අපේ බැංකුවෙන් සල්ලි අරන් තිනවා. ඒ ගාන මෙච්චරක් දාන්න එහෙමද වෙන්නේ වුණා. ඔය හිතන ළමයි නිකන් නෝ. නෑ එහෙම නෙවෙයි මේ පද්ධතිය හරහා ඒවා එවේලේම පියවර දෙනවා. ඒ කියන්නේ තාක්ෂණික ක්‍රමයක් මේක slips කියන පද්ධතිය. මේ හරහා එවේලේම ගණදෙනවා ඉවරයි. අපි මෙහේ ATM එකෙන් ගන්නකොට මේ බැංකු දෙක අතර වෙන්න ඕනේ තුලනය කිරීම මෙයා කරලා දෙනවා. එතනම යාගේ දායකත්වය. අනික තියෙනවා shift කියලා. ඒ shift කියන එකෙන් වෙන්නේ මෙහෙමනේ. දැන් slips කියන එකෙන් වෙන්නේ රට ඇතුලේ. රට ඇතුලේ බැංකු අතර ගෙවීම් පියවර දෙනවා. දැන් ඔ ඒ විතර නෙවෙයි අපිට දැන් පුළුවන් වෙලා තියෙනවානේ වෙන කොහේ හරි රටකින් දාන සල්ලි. මෙහෙන් ගන්න බැරිද? ඔහුලගේ දැන් කොරියෙන් එහෙම කවුරු හරි ඉන්නවනම් මේ සල්ලි අරගෙන මාසයක් ගානේ ලංකාවට එන්නේ නැහැ.
එහේ කොහෙන් හරි දාන සල්ලි මෙහෙන් ගත්තේ. ඒ කියන්නේ දැන් ලංකාවේ තුලේ තියෙන බැංකු බැංකු අතර විතරක් නෙවෙයි. ලෝකයේ පුරා තියෙන බැංකු බැංකු අතර ගණදුරු බියවන්න පුළුවන් විදියට මහා බැංකුව ජාලයක් පවත්වාගෙන යනවා. ඒකට අපි කියනවා shift කියන. shift ජාලය. අරක slips මේක shift. මේක ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය. මේක జగත් අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය. මේක රට ඇතුලේ මේක රටවල් අතර. එතකොට ව්‍යාපාර කටයුතු වලදී මේව වැදගත් වෙන්නේ නැද්ද කියන්නේ වැදගත් නේද? ඒකයි දැන් අපිට වෙන රටවල් එක්ක එහෙම ගණන් දෙන්න කරන එක හරි ලේසි වෙලා තියෙන්නේ. එහෙන් දානවා මෙහෙන් ගන්නවා මෙහෙන් දානවා මෙහෙන් ගන්නවා අවුලක් නැහැ. මොන දෙකයි. අනික තමයි මහා බැංකුව කරගෙන යන තරවඩක් තමයි මේ RTGS පද්ධතිය පොවත්වගෙන යනවා. මොකද්ද? RTGS මොකද්ද RTGS කියලා කියන්නේ? තත්කාලීන දලපියවුම් පද්ධතිය කියන්නේ. මොකද RTGS කියන්නේ? තත්කාලීන දලපියවුම් පද්ධතිය කියන්නේ. ඒකත් ව්‍යාපාර කටයුතු වලදී ගොඩාක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. මොකද්ද මේ තත්කාලීන දලපියවුම් පද්ධතිය කියන එක අදහස් කරන්නේ? විශාල වටිනාකම් සහිත ගණදෙනු තියෙන මිලියන බිලියන ගණන් වලින් සිද්ධ වෙන ගණදෙනු අන්න ඒව ශනිකව පියවන්න පුළුවන් ජාලයක් මේක. එතකොට ඕනෑම ලොකු ගණදෙනුවක් ටක්ටක් ගාලා පියව ගන්න පුළුවන් මේ ක්‍රමයේ ඉන්නේ. ඒකත් එතකොට ව්‍යාපාර කටයුතු වලදී වැදගත්නේ. RTGS තත්කාලීන දලපියවු පද්ධතිය. අනික තමයි මහ බැංකුවේ තියෙනවා SSDS කියලා පද්ධතියක්. මොකද්ද? SSDS ආමේ පද්ධතිය පවත්වගෙන යන්නේ. SSDS කියන්නේ ළමයි මේක නිර්ලේඛන සුරකුම්පත් tempatu පද්ධතිය කියන එක. මොකද්ද? නිර්ලේඛන සුරකුම්පත් tempatu පද්ධතිය කියන්නේ. ඒ මොකද්ද ඒකේ තේරුම? නිර්ලේඛන සුරකුම්පත් tempatu පද්ධතිය කියන්නේ මොකද්ද? ලේඛන නැහැ. ලේඛන රහිත. දැන් ගොඩාක් ගණදෙනු වලදී කඩදාසි භාවිතය නැහැනේ. ඒ කියන්නේ ලේඛන රහිත කියන්නේ ලිය කියවිලි නැහැනේ, කොළ ගෑලි නැහැනේ. ගණදෙනුවක් පිටච ගමන් කෙලින්ම කම්පියුටරෙන් ඔක්කොම ටික වෙනවා. ඒකේ සේව් වෙනවා. එහෙම නෙවෙයි. පොලවල ලියාගෙන ෆයිල් කවර වල දාගෙන ගැට ගහගෙන එහෙම ඕනේ නැහැ. ඒකට ඒකත් ව්‍යාපාර කටයුතු වලදී සෑහෙන වැදගත්. ගොඩක් වෙලාව එහෙම ඉතුරු වෙනවනේ. දැන් කාඩ් එකකින් බිල ගෙවනවා වගේ වෙයි බලන්නකො මොකද ලිය කීවිලි නැහැ. කාඩ් එක දැම්මා. ගා බැලන්ස් එක ගියා. අපිට මැසේජ් එකක් එනවා එච්චරනේ. මේක විල SSDS පද්ධතිය. හරි. මේ SSDS එකට කියන සමාන පදයක් තමයි ලංකා සෙකියුර් කියලා කියන්නේ. ලංකා සෙකියුර්. හරි. ඒ කියන්නේ සමාන පදේ. මෙන්න මේ දෙක එකතු වුණාම මොන දෙකද? ඔය SSDS කියන එකයි RTGS කියන දෙකයි එකතු වුණාම ඒකට කියනවා ලංකා සෙටල් කියලා. ලංකා සෙටල්. හරි. සම්බන්ධතාවයන් එහෙම MCQ වල එනවා. ඒකයි මම ඔය දෙන්නේ. RTGS කියන එකයි SSDS කියන එකයි එකතු වුණාම ඒ දෙකේ එකතුවට අපි කියනවා මොකක් කියලාද? ලංකා සෙටල් කියලා. හරි. ලංකා සෙටල්. පැහැදිලි නේද? ලංකා සෙටල්. එතකොට සමහර තැන්වල සමීකරණයක් වගේ නිකන් විස්තර පුරවන්න වගේ සමහරට දෙන්න පුළුවන්. SSDS දන RTGS කියලා දෙන්නත් පුළුවන්. එතකොටත් ලංකා සෙටල්. මේක සමාන පදයක් නේද? ලංකා සෙකියුර් දන RTGS කියලා දෙන්නත් පුළුවන්. එතකොටත් ලංකා සෙටල්. ඔය හතර ගැන මෙන්න මේ හතර ගැන ඔය දීලා තියෙන විස්තර කටපාඩම් කරගන්න යන්න එපා. තේරෙන්නේ නැහැ. මතක තියාගන්න බෑ. මොකද මේවා අපි දන්නේ නැහැනේ. අර හැම එකක්ම මතක තියාගන්න නිකන් පොඩි පොයින්ට් එකක් තියාගන්න. ඉස්තම් පුරවන්න වගේ දුන්නොත් පුරවන්න. දැන් රට ඇතුලේ බැංකුව අතර ගෙවීම් පියවනවා කිව්වොත් රට ඇතුලේ බැංකුව අතර ගෙවීම් පියවනවා කිව්වොත් slips රට රටවල් අතර ඔය වැඩි වෙනවා කියලා කිව්වොත් shift වටිනාකම් අධික විශාල වටිනාකමක් සහිත ගණදෙනු පියවන ජාලය කිව්වොත් RTGS නිර්ලේඛනගතව ගණදෙනු වෙනවා කිව්වොත් SSDS ඒ හරි එතකොට ඒ මොනවද එතකොට මේ හතර ඔය හතර ලියන්න වෙන්නේ මොකක් ඇහුවොත් ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යාපාර කටයුතු වලට දායක වන්නේ කෙසේද කියලා අහුවොත් ඔබ ලියන්න වෙනවා. එහෙම නැත්නම් ඉතින් ගොඩක් වෙලාවට හිස්තම් පුරවන්න තමයි එන්නේ. හරි. හරි.
उन्ह महाबैंकु एक अताव हरी श्रीलंका महाबैंकु के ना अताव हरी ऐसा और यहाँ के ना प्रधान मातृका तुनक तिब्बा श्रीलंका महाबैंकु के ना प्रधान मातृका ये तिब्बा तो तुनक तिब्बा बहुत मातृका तुने तक्तमा महाबैंकु के आरमुनु देकर अनेक खार्वे अंटी के अनेक महाबैंकु के व्यापार पटी तुरंत दायक वन्ने किसे दे कार्य अंटिकाई महाबैंक को व्यापार वर्ण दायित्व वाले के सेदु की निकाल करने का हरने हर ये लगे टोन अभी ये ना दापी में नितर दापी ना अभी याना बैंक को नहीं हो वाणिज्य बैंक बलपत्र लाभी वाणिज्य बैंक को की रजिए अन्य वो क्या ना बता कर दे तो कोटा අපිට මේ බැංකු කියලා පේන්න තියෙන කොහොම බැංකු බලපත්‍රලාභී වාණිජ බැංකුද මොනවා තව වාණිජ බැංකුද නෑ එහෙම නෑ තව බැංකු තියෙනවා වෙන වෙන බැංකු තියෙනවනේ දැන් ප්‍රධාන වශයෙන් අපි මුල්‍යායතන වර්ගීකරණයේ කතා කරා වාණිජ බැංකු කියන්නේ එක බැංකු වර්ගයක් ඊට අමතරව තියෙනවානේ බලපත්‍රලාභී විශේෂිත බැංකු කියලාත් තියෙනවා ඒත් බැංකු වර්ගයක් එහෙම තියෙනවා දැන් අපි දැන් මෙයාව කොහොමද එතකොට දැන් විශේෂ කරලා කියන්නේ කොහොමද දැන් මෙයාව වාණිජ බැංකු කියන්නේ මෙන්න මේවා කියලා කොහොමද කියන්නේ? ඒක රයාව ටිකක් විශේෂ කරන්න එපා කියන්නේ. හයිලයිට් වෙන්න එපා යා. මෙහෙමයි ඉතින් බැංකු ගෙවුවාම දැන් පාරේදී බැංකුවකට ගියාම මේ මොන බැංකුවක්ද කියලා බැංකුවේ ස්වභාවය වටපිට බලලා බැංකුව ඇතුලේ සිද්ධ වෙන කටයුතු දිහා බලලා අපිට කියන්න බෑ. හැම බැංකුවකම එකම දේවල් ටික වෙනවා. හරිද? අපිට එහෙම කියන්න බෑ. අර නිර්වචනාත්මක අර්ථකථනය කරනකොට තමයි මේ වෙනස සෙට් වෙන විදිහට මේක අර්ථකථනය කරන්න වෙන්නේ. වාණිජ බැංකුව විශේෂ වාණිජ බැංකු කියන එක පුතේ විශේෂ කරන්න පුළුවන් අපිට මෙන්න මෙතනින්. වෙන කිසිම බැංකුවකට කරන්න බැරි වැඩ දෙකක්. වෙන කිසිම බැංකුවකට කරන්න බැරි වැඩ දෙකක්. වාණිජ බැංකුව වලට කරන්නේ. එතනින් තමයි මෙයා වෙනස් වෙන්නේ. අනිත් බැංකුවලි මොකද මං කිව්වේ වෙන කිසිම බැංකුවකට කරන්න බැරි වැඩ දෙකක් තියෙනවා ඒ දෙක මෙයාට විතරයි කරන්න පුළුවන් අවසර දීලා තියෙන්නේ මෙයාට විතරයි ආන්ගේ වැඩ දෙකෙන් මතක තියාගන්න ඒ හැරෙන්න බැංකුව දිහා බලලා අපිට එහෙම හිතාගන්න බෑ වාණිජ බැංකුවද මොන බැංකුවද කියලා වාණිජ බැංකුවේ අර්ථකථනය කරන්නේ අන්න අර විශේෂ වැඩ දෙක තමයි එයාට තියෙන විශේෂත්වය එහෙම නැත්නම් අනිත් බැංකුව කරන හැම දෙයක්ම මෙයාත් කරනවා जंगम जंगम गिणुंगणिज बैंक विशेष बैंक बेरी बेड़ा जंगम गिणुंगण अकाउंट जंगम गिणुंग जंगम गिणुंग ජංගම ගිණුම් කියන්නේ මොනවද චෙක් වලින් ගණදෙනු කරන්න පුළුවන් ගිණුම් අන්න ඒවා පවත්වාගෙන යන්න පුළුවන් හරිද අනික තමා අනිත් අයට කරන්න බැරි මෙයාට කරන්න පුළුවන් දේ විදේශ විනිමය ගණදෙනු කිරීම විදේශ විනිමය ගණදෙනු කිරීම හරි රට සල්ලිත් එක්ක ගණදෙනු කරන්න පුළුවන් එකම බැංකු විශේෂය තමයි ලංකාවේ වාණිජ බැංකු මේ වැඩ දෙක පුතේ වෙන කිසිම බැංකුවකට කරන්න බෑ කරන්න පුළුවන් කාට විතරද වාණිජ බැංකුවකට විතරයි අන්න ඒ දෙකෙන් යාව හයිලයිට් කරලා විශේෂ කරලා මතක තියාගන්න එතකොට හරි ජංගම ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන් විදේශ විනිමය ගණදෙනු කරන්න පුළුවන් ඊට අමතරව අනිකුත් බැංකු කටයුතු කරන බැංකුව තමයි වාණිජ බැංකුව හරිනේ ආයෙත් බලන්න බලපේ බලපත්‍රලාභී කියන්නේ මොකද වාණිජ බැංකුව කියලා නෙවෙයි දින දින බලපත්‍රලාභී වාණිජ බැංකුව කියලා නේ ඒ බලපත්‍රලාභී කියන එකේ තේරුම මොකද
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍රයක් අරගෙන තියෙනවා වගේ. බලපත්‍ර ලාභී කියන එකේ තේරුම තමයි මේ වෙනකොට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍රයක් අරන් තියෙනවා. එතකොට ලංකාවේ තියෙන වාණිජ බැංකු මොඩේ බලපත්‍ර ලාභී නොවන වාණිජ බැංකුත් තියෙනවා. නෑ එහෙම නෑ. ලංකාවේ තියෙන ඔක්කොම වාණිජ බැංකු බලපත්‍ර ලාභී වාණිජ බැංකු තමයි තියෙන්නේ. එතකොට දැන් ඔයා කොහොමද වාණිජ බැංකු වෙන් කරගන්නේ? වාණිජ බැංකු වලට පුළුවන් වෙන බැංකු වලට කරන්න බැරි වැඩ දෙකක් කරන්න. මොකක්ද ඒ බැරි වැඩ දෙක? ජංගම ගිණුම් පවත්වගෙන යන එකයි, විදේශ විනිමය ගනුදෙනු කරන එකයි. හරිද? හරි. ආයෙත් බලන්න බලපත්‍ර ලාභී වාණිජ බැංකු කියන දැනට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන බලපත්‍රයක් යටතේ ජංගම ගිණුම්, මිතිරි ගිණීමේ ගිණුම්, කාලීන දැන්පතු ගිණුම් වශයෙන් මහජනතාවගේ දැන්පත් බාර ගැනීම, විදේශ විනිමය ගනුදෙනු වල නිරත වී හා විවිධ මුල්‍ය සේවා සැපීමේ නාදී කටයුතු කරන ආයතන මෙන්න අදහස් වේ. ඊට වඩා ලේසි දෙවෙනියට තියෙන හැඳින්වීම එක ටක් ගාලා ඔළුවට එනවා. වාණිජ බැංකුවක් යනු ඉල්ලුම් දැන්පතු පවත්වාගෙන යමින් මුදල් මැවීමට හැකියාව ඇති. මොකද කියන්නේ? ඉල්ලුම් දැන්පතු පවත්වාගෙන යමින් මුදල් මැවීමට හැකියාව ඇති. විදේශ ගණදෙනු වල යෙදෙන මුල්‍ය ආයතන විශේෂය. එනවා විශේෂ රට දෙක තමයි එතන හයිලයිට් කරලා තියෙන්නේ. මුදල් මවනවා කියන්නේ කොහොමද මොකද්ද කියලා අහන්න එපා. ඒක ඉකෝන් වල උගන්වනවා මුදල් මවන්න ඕගලන්ට තියෙනවා පාඩම. ඒක නිකන් අර නිකන් මැජික් පොල්ලකින් නිකන් තල්ලි කොඩ මවනවා ඒ වගේ නිකන් මවා ගන්න එපා. අර ගිනුම් මිෂ ගිනුම් ගහලා ගහලා නිකන් දාන තැම්පතු රෝඩ වැඩි තැම්පතු ප්‍රමාණයක් ඒකෙන් නිර්මාණය වෙන හැටි පෙන්නනවා. ඒක තමයි මුදල් මැවීම. මුදල් මවන්න නම් මේ ජංගම ගිනුම් කරන්ට් account එක. හරිනේ? හරි. ඊළඟට තියෙනවා දේශීය හා විදේශීය වාණිජ. දැන් වාණිජ බැංකු උදාහරණ. දැන් ලංකාවේ තියෙනවානේ වාණිජ බැංකු වෙන සෙට් එකක් තියෙනවා. ඔය පොඩේ රජයටයි වාණිජ බැංකු දෙකක් තියෙනවා. පෞද්ගලික අංශයටයි ඒවත් තියෙනවා. රජයටයි වාණිජ බැංකු දෙකක් තියෙනවා. මතක් කරලා කියන්න පුළුවන් නම් ලංකාවේ තියෙන වාණිජ බැංකු වලින් රජයටයි වාණිජ බැංකු දෙකම මොකද? මොම දන්නවා ඉතින් හැම ටවුන් එකකම තියෙන මොකක්ද? ලංකා බැංකුවයි මහජන බැංකුවයි. ආයෙත් කියන්න විශ්ව නම් වාණිජ බැංකුව කියන දන්න ලියන්න. ලංකා බැංකුව මහජන බැංකුව කියන්නේ. ලංකා බැංකුව මහජන බැංකුව. පෞද්ගලික ඒවා ඉතින් ඔය අපි දන්න කියන ඒවා ටික ලියන්න ඉතින් හැටන් නැෂනල් බැංකුව. හැටන් නැෂනල් බැංකුව. කොමර්ෂල් බැංකුව. ඒ වාණිජ බැංකුව. හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව. හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව. සෙලාන් බැංකුව, සෙලාන් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, සම්පත් බැංකුව, සම්පත් බැංකුව, සම්පත් බැංකුව, සම්පත් බැංකුව. ඇටන්ෂනල් සලාන් කොමර්ෂල් සම්පත් DFCC වර්ධන බැංකුව, DFCC වර්ධන බැංකුව, DFCC වර්ධන බැංකුව, DFCC වර්ධන බැංකුව, කාගිල්ස් 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 බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව.
Nations Trust Bank NTB කියලා කියන්නේ. Nations Trust Bank Nations Trust Bank Nations Trust Bank එවවිල්ලා ලංකාවේ තියෙන වාණිජ බැංකුව හැබැයි ප්‍රයිවට් ඒවා. තව තියෙන විදේශීය වාණිජ බැංකුත් පොඩ්ඩක් දැනගෙන ඉන්න බෑ. කොමස් කරන ළමයිනේ ලංකාවේ තියෙන විදේශීය වාණිජ බැංකු. එකක් තමයි සිටි බැංක්. සිටි බැංක් සිටි සිටි බැංක් සිටි බැංක්. තව එකක් ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකු. Standard Chartered Bank Standard Chartered Bank Standard Chartered Bank තමයි එකක් ගත්ත හැකි HSBC HSBC Hong Kong and Shanghai Bank को भी है, HSBC के। इनका Indian Overseas Bank को, Indian Overseas Bank को, Indian Overseas Bank को, Indian Overseas Bank को, Indian Overseas Bank को। वाणिज्य बैंक उदाहरण हर उदाहरण विभाग वाणिज्य बैंक अड़ी वाणिज्य बैंक अरे वाणिज्य बैंक प्रधान अरम वाणिज्य बैंक प्रधान अरम महाबैंक प्रधान अरम दिखा ආර්ථික හා මිල ස්ථායිතාවයේ මුල්‍ය ක්‍රමයේ ස්ථායිතාවයේ කියලා. ඒ වගේ තියෙනවා වාණිජ බැංකුවල අරමුණු දෙකක්. ඒ කියන්නේ වාණිජ බැංකුවල කරගන්න බලාපොරොත්තු වෙන දේවල් දෙකක්. හරිනේ. එකක් තමයි දැන් මෙහෙමනේ වෙන්නේ. දැන් මේක වාණිජ බැංකුව කියලා හිතන්නකෝ. සාමාන්‍ය පුතේ වාණිජ බැංකුවල වෙන්නේ මිනිස්සු ඇවිල්ලා සල්ලි තැම්පත් කරලා යනවා. බැංකුව ඕපන් එක කරන්නේ මිනිස්සු ඇවිල්ලා බැංකුව වල සල්ලි තැන්පත් කරනවා තැන්පතු ඒ සල්ලි ටික බැංකුව කරන්නේ තව මිනිස්සුන්ට දෙනවා ණය විදිහට ඕකනේ වෙන්නේ සල්ලි තියෙන මිනිස්සු ඇවිල්ලා සල්ලි තැන්පත් කරන යනවා සල්ලි නැති මිනිස්සු ඇවිල්ලා ඒ සල්ලිම ණය විදිහට අරන් යනවා එතන බැංකුව වල සල්ලි නැහැ බැංකුව තනි කර කරන්නේ මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි වැඩ කරන්නේ මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි බැංකුව මේ ගේම ගහන්නේ දැන් මෙහෙම හිතන්නකෝ දැන් කවුරු හරි කෙනෙක් බැංකුවක සල්ලි දාන්නේ එතකොට කියන්න පුළුවන් පොලියක් ගන්න කියලා ඒකත් හරියයි හැබැයි කෙනෙක් දැන් පිට තැනක තමන්ගේ සල්ලි තියන්නනේ මේ හදන්නේ සල්ලි තැන්පත් කරනවා කියන්නේ ඒක වෙන තැනක අපේ සල්ලි ටික තියෙන කෙනෙක් අපි මේ කරන්නේ අපි එහෙම දැන් වෙන කෙනෙකුට අපේ සල්ලි දෙන්නේ අපිට යම් විශ්වාසයක් හිතේ තියෙනවා නිකන් ආවට ගියාට දෙන්නේ නැහැ දැන් අපි කාට හරි මෙන්න මේ සල්ලි ටික අහවල් ගෙනාට දෙන්න කියලා කාතේ හරි සල්ලි යවනවා කියලා හිතන්නකෝ මෙන්න මේ ටික බැංකුවට දාලා වරෙන් කියලා කාතේ හරි සල්ලි යවනවා යවන්නේ විශ්වාසවන්ත කෙනෙක් අතේනේ විශ්වාසයක් නැති මිනිහෙක් ගාව අපි සල්ලි දියන්න කැමති නැහැනේ ඉතින් ඒක නිසා දැන් සල්ලි බැංකුවේ තැන්පත් කරන මනුස්සයාට බැංකුව විශ්වාස වෙන්න බෑ මේ විශ්වාසය කියන්නේ වෙන මොකුත් නෙවෙයි මගේ සල්ලි මට ඉල්ලපු ගමන් ආපහු ගන්න පුළුවන් කියන විශ්වාසය අමා බැංකුවට සල්ලි දාන්නේ අන්නේ විශ්වාසය මගේ හිතේ තියෙන හින්දා දැන් මම දානවා බැංකුවට සල්ලි දාලා මම හදිසියක් වෙලා ගයනවා සල්ලි ගන්න හදිසියක් වෙලා සල්ලි ගන්න ගියාම බැංකුවෙන් කියනවා මේ අනේ අද නම් ගන්න විදිහක් නැහැ සල්ලි ඉවරයි බැංකුවේ හෙට එන්නකො එතකොට මට මොකද වෙන්නේ මම ගියේ මම දාපු සල්ලි ගන්න ලෝන් ගන්න නෙවෙයි මං ගියේ මම දාපු සල්ලි මට දෙන්න බෑ කියනවා. එතකොට අපිට බැංකුව සත පහකට විශ්වාස නැති වෙනවා. මම දාපු සල්ලි යම් කිසි වෙලාවක බැංකුව මං ඉල්ලන වෙලාවක දෙන්න බෑ කිව්වොත් මම ආයේ ජීවිතේට බැංකුවේ සල්ලි දාන්නේ නැහැ. දාන්නේ විතරක් නෙවෙයි මම ඕක කියනවා නේ හැමෝටම. අපෝ ඔය බැංකුවේ සල්ලි දාන්න එපා මම හැංගෙන බැංකුව
අපි දාන්න සල්ලි අපිට ගන්න බෑ හදිසියකට වැඩන්නේ බැංකුවේ දීර්ඝනාම ඉවරයි එහෙම වෙනකොට මිනිස්සු සල්ලි දාන්නේ නැහැ බැංකුවේ ඒ නිසා බැංකුව හැම වෙලේම ටාගට් කරගන්න ඕනි බැංකුව හැම වෙලේම හිතන්න ඕනි මේ සල්ලි දාන තැන්පත් කරුවන්ගේ විශ්වාසය රකින්න මේ සල්ලි දාන තැන්පත් කරුවන්ගේ විශ්වාසය රකින්න ඕනි බැංකුව විශ්වාසය රකින්න කියලා අහවල එකක්ද කරන්න කියන්නේ විශ්වාසය රකින්නවා කියලා කරන්න තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ සල්ලි ඉල්ලපු හැටිය අහපව් දෙන්න පුළුවන් කියන විශ්වාසය තියෙන්න ඕනේ විශ්වාසය තියෙන නම් දෙන්න ඕනේ දඩ උදේ පාන්දර ලක්ෂ 10ක් විතර බැංකුවට දාන මිනිස්සේ 10ට විතර ඇවිල්ලා ආයෙල්ලනවා බැංකුව දෙන්න ලැහැත්තිලා ඉන්නවා සුරුසු කරලා දෙන්න ඕනේ දැන් මම අද දාන සල්ලි තව පැයකින් ගිහින් ගන්න ගියත් මට ගන්න පුළුවන් හෙට ගියත් ගත්ත හැකියි ආන්ගේ විශ්වාසය තියෙන හින්දානේ මම ගිහින් බය නැතුව බැංකුවේ සල්ලි දාන්න දැන් අතේ තිබ්බොත් වියදම් වෙනව නැති වෙනව අරග මේකදී ඒ නිසා බැංකුව හැම වෙලේම ඒ සල්ලි තැන්පත් කරන මිනිස්සුන්ගේ තැන්පත් කරුවන්ගේ විශ්වාසය රකින්නවා එහෙනම් ඉල්ලපු ගමන් සල්ලි දෙන්න රෙඩි වෙලා ඉන්න ඕනි බැංකුව හරි ඉල්ලපු ගමන් තැන්පත් කරුවන්ගේ සල්ලි දෙන්න බැංකුව රැහැත් වෙලා ඉන්න ඕනි එතකොට පුතේ බැංකුවට සිද්ධ වෙනවා අර තැන්පත් කරුවන්ගෙන් ලැබෙන තැන්පතු අර තැන්පත් කරුවන්ගෙන් ලැබෙන සල්ලි මුකුත් නොකර තැන්පතු විදිහටම තියාගන්න වෙනවා ඒ කියන්නේ ඉල්ලපු ගමන් දෙන්න රැහැත් වෙලා ඉන්න බෑ ඉල්ලපු ගමන් දෙන්න නම් ඉතින් දෙන්න සල්ලි තියෙන්න බෑ එතකොට අපි මෙන්න මේකට කියනවා ද්‍රවශීලතාවය ආරක්ෂා කිරීම කියන එක. ඔබ මහා වාණිජ බැංකුවලක අරමුණා. ද්‍රවශීලතාවය ආරක්ෂා කිරීම. හරි. වාණිජ බැංකුවල එක අරමුණක් තමයි ඕක. කියන්නේ තමන්ට සල්ලි දාපු තැන්පත් කරුවෝ ඉන්නෝනේ. ඒ තැන්පත් කරුවන්ගේ සල්ලි තත්කාල දෙන්න රෙඩි වෙලා ඉන්නෝනේ හැම වෙලේම. මේ විශ්වාසය ගණන් කරුවෝගේ හිතේ අපි තියන්න ඕනේ. සල්ලි ගන්න ආපු විශේෂ වේලාවක හිත සෞතු කරලා ඒ විශ්වාසය නැති කරොත් මිනිස්සු බැංකුවට සල්ලි දාන්න නැති වෙනවා මිනිස්සු බැංකුවට සල්ලි දාන්න නැහැ කියන්නේ ඉතින් එතකොට බැංකුවට ණය දෙන්න හරි මොනවට හරි සල්ලි නැහැ මිනිස්සු දාන්න නැත්තම් හරි ඒක අරමුණ ද්‍රෝහීලතාවය ආරක්ෂා කිරීම වාණිජ බැංකුවක ඒක අරමුණ එහෙම කරා කියන්නකො දැන් මේ බැංකුව පටන් ගත්ත මිනිස්සයා සමාජ සත්කාරයක්ද කරන්නේ මේ බැංකුව දැන් HNB කියලා හිතන්නකෝ දැන් ඒතකොට මේකේ අයිතිකාරයා සමාජ සත්කාරයද දැන් මෙතන මේ කරන්නේ මිනිස්සුන්ගේ සල්ලි තැන්පතු විදියට අරගෙන පරිසම් කරගෙන තියාගෙන ඉඳලා ඉල්ලුවන් ආයෙ දෙනවා ඒතකොට නිකන් යා පොලියුකුත් එක්ක එහෙම දිවන එහෙම නෙවෙයි යත් කරන්නේ මෙතන බිස්නස් එකක් නේ මොකද යාගේ බිස්නස් එක යාට කොහොමද ලාභ ලැබෙන්නේ මේකේ බැංකුවක් කරලා කොහොමද ලාභ ගන්නෙ ඒ තැන්පත් කරුවන්ගෙන් ගන්න සල්ලි මොකකට 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 හරි ණයට දෙන්න ඕනේ ඒන අංශ වලට ණය දෙන්න ඕනේ මොකද ණය දුන්නාම පොලියක් ගත්ත හැකින් ඒක තමයි බැංකුවේ බිස්නස් එක මිනිස්සුන්ගෙම සල්ලි ගන්නවා පොලියක් දෙන්නම් කියලා ඒ සල්ලිම වෙන මිනිස්සුන්ට ණයට දෙනවා දීලා පොලියක් ගන්නවා එතකොට අර ණයට ගන්න මිනිස්සුන්ගෙන් ලොකු පොලියක් ගන්නවා ඊට වඩා අඩු ගානක් තැන්පත් කරුවන්ට ගෙවනවා එතකොට හරි ඊට වඩා අඩු ගානක් තැන්පත් කරුවන්ට ගෙවනවා ඒ බැලන්ස් එක තමයි තමයි යාගේ ලාභය. එතකොට දැන් බැංකුවේ අයිතිකාරයාට ලාභ එන්න නම් එයාගේ මේ බිස්නස් එකෙන් එයාට ලාභයක් ගන්න නම් බැංකුව පුතේ පුළුවන්තරම් සල්ලි දෙන්න බෑ ණයට මිනිස්සුන්ට. ණය විදිහට අයිරා විදිහට කොහොම කොහොම හරි බැංකුවේ සල්ලි ටික එළියට යවන්න ඕන. එළියට යවන්න යවන්න තමයි බැංකුවට සල්ලි හම්බ වෙන්නේ. ලාභ ලැබෙන්නේ. ඒකට අපි කියනවා ලාභදායකත්වය ආරක්ෂා කරනවා කියන එක. विश्वास දෙන්න වෙනවා එතකොට මේ දෙක එකපාර කරන්න බෑ දෝෂීලතාවය රකින්න නම් සල්ලි ටික බැංකුවේ තියාගන්න හැම වෙලේම ලාභ ලබන්න නම් පුළුවන්තරම් සල්ලි ණයට දෙන්න පුළුවන්තරම් සල්ලි ණයට දෙන්න
මේකෙන් කියනවා තියාගන්නද වර්ගයෙන් කියනවා දෙන්නද ඒ කියන්නේ මේ දෙක එකට කරන්න බැහැ වාණිජ බැංකුවල අරමුණු දෙක පරස්පර අරමුණු දෙකක් ඒ පරස්පරයි කියන්නේ දෙක එක වෙලාවෙ කරන්න බැහැ අරමුණු දෙක එක වෙලාවෙ ඉෂ්ට කරගන්න බැහැ පරස්පරයි දෙපැත්තට ඇදෙනවා ඉතින් වාණිජ බැංකුවක මැනේජර් කෙනෙක් වුණාම මැනේජර් කෙනෙක් නම් ඒගොල්ලොන්ගේ දක්ෂතාවය වෙන්න ඕනි මේ දෙක ගන්නට බැලන්ස් කරලා මිනිස්සුන්ගේ විශ්වාසයත් රැකගෙන අයිතිකරුවටත් ලාභයක් හොයාගෙන වැඩේ කරගෙන යන්න. ඒකට තමයි ඒගොල්ලෝ ඉතින් හැම ගේමක්ම ගහන්නේ. මොකද දැන් මේව ඉස්කෝලේ උගන්වන්නේ නැහැ ඔය අරමුණු දෙකේ. ඉස්සෙල්ලා උගන්වනවද උගන්වන්නේ නැහැ. එක පාට දෙනවා වාණිජ බැංකුවල පැවැත්ම ගණිතනුකරුවන්ගේ විශ්වාසය මත රඳා පවතී පැහැදිලි කරන්න. ඒක පැහැදිලි කරන්න ළමයි මේව දැනගෙන ඉන්න ඕන. මේක උගන්වන්නේ නැතුව එක පාට එක පැහැදිලි කරන්න බෑනේ. ඉතින් ඒ හින්දා පුතේ බැංකුවල මැනේජර්ලා කරන්නේ ගානට මේ දෙක බැලන්ස් කරනවා. ඉතින් කොහොම කොහොමද? කවදාම සල්ලි ගෙනියන්න ගියාන් පස්සේ අපිට නෑ කියන්නේ නෑනේ අපි දාපු සල්ලි ගන්න ගියාන්. ඒ විදිහට දෙන්න සල්ලිත් තියෙනවා. ඒ වගේම පුළුවන් තරම් ලෝනුත් දෙනවා ණයටත් දෙනවා. කොහොමද යා ওই දෙක බැලන්ස් කරන්නේ? එතකොට මිනිස්සුන්ගේම සල්ලි අරගෙන මිනිස්සුන්ගේම සල්ලි වලින් ණයටත් දීගෙන අර පැත්තට ලාභක් තියෙනවා මේ පැත්තේ මිනිස්සුන්ගේ විශ්වාසෙත් රැකගෙන කොහොමද වැඩේ කරන් යන්නේ? එතන ඉතින් ව්‍යාපාරික උපක්‍රම කියන්නේ. දැන් බලන්න බැංකු කරන එක වැඩක් තමයි අපිට කියනවා ස්ථාවර සම්පතු දාන්න කියලා කියන්නේ. FD දාන්න කියලා කියන්නේ. දවන්න අපිට කියනවා මේ ස්ථාවර සම්පතුවක් දාන්න අපි මෙච්චරක පොලියක් දෙනවා. දැන් ලොකු පොලියක් දෙනවා. දැන් මිනිහෙක් ස්ථාවර සම්පතුවක සල්ලි දාන්නේ ඇත්තටම පොලිය ගැන හිතලා තමයි. සාමාන්‍ය ඉදිරිගිරීමේ ගිණුම් වල මිනිස්සු අනන්ත සල්ලි දානවා. එතන ඒ සල්ලි දාන්නේ පොලියක් ගන්නම නෙමෙයි. සාමාන්‍ය ඉදිරිගිරීමේ ගිණුම් වල මිනිස්සු සල්ලි දාන්නේ පොලියක් ගන්නම නෙමෙයි අර ළඟ තියාගන්න බැරි කමට වියදම් වෙනවා හොරු ගනි අන්න ඒ වගේ. ඒක එතන තියෙන්නේ. හැබැයි මිනිහෙක් ස්ථාවර සම්පතක සල්ලි දානවා නම් ප්‍රධාන අරමුණ තමයි එතන ලැබෙන පොලිය ගන්න. මම ඉතිරි කිරීමේ කිනුමක සල්ලි දාන්නේ ඒක ගැන ඒකෙන් එන පොලිය ගැන හිතලා නෙමෙයි අර අතේ තිබ්බොත් වියදම් වෙනවා බැංකුවට දැම්මොත් ටිකක් ඉතුරු වෙනවා ඉතින් එතකොට ඒ සල්ලි ටික දානවා මාසෙ මුල ඊළඟට ඉතින් ආයි මාසෙ අග වෙනකොට ඒකෙන් හතරෙන් තුනක්ම හපව අරගෙන ඒකේ කරා ඒක අවුලක් නැහැනේ දැන් මම ස්ථාවර සම්පතක් එහෙම දානවා නම් කොහේ හරි FD එකක් දානවා නම් එතන මගේ චේතනාව අරමුණ තමයි ඒකෙන් ලැබෙන පොලිය ඒ ස්ථාවර සම්පතු දාන්න කියලා බැංකුව කියන්නේ ඒකනේ ලොකු පොලියක් දෙනවා ළමයි මේවට ලොකු පොලියක් දුන්න වගේ නෙවෙයි ස්ථාවර සම්පතුනේ නිශ්චිත කාලයකට තමයි සල්ලි ටික දාන්නේ එතකොට ඒ කාලය තුල නැවත සල්ලි ගන්න බෑ නෙවෙයි ගන්නෑ සාමාන්‍යයෙන් ස්ථාවර සම්පතු දාන මිනිස්සේ දැන් මම දානවා අවුරුදු 5කට ස්ථාවර සම්පතු ඒගොල්ලෝ මට කියනවා අවුරුදු 5ක්දී අද තමයි මම දාන්නේ මම අද දානවා ලක්ෂ 2ක් අවුරුදු 5ක FD එකක්. ඒගොල්ලෝ මට කියනවා අවුරුදු 5කදී ඔයාලට අපි ලක්ෂ 8ක් දෙනවා. මම අද දැම්මේ කීයද? 5යි. අවුරුදු 5ක් යනකම් සල්ලි ගන්න බෑ. සල්ලි ගත්තේ නැත්තම් ගන්නතු හිටියොත් අවුරුදු 5 අවසානයේ අපි ඔයාලට ලක්ෂ 8ක් දෙනවා කියලා කියනවා. තුනක් වැඩිපුර දෙනවලු කියන්නේ. ඒතර මම මොකද කල්පනා කරන්නේ? අවුරුදු 5ක් ගිහිල්ලා හරි කමන්නේ නැහැ. ලක්ෂ 3ක් එනවනේ වැඩිපුර. එහෙම කියලා හිතලා FD එක පටන් අරගෙන කරගෙන යනවා. මොන හදිස්සියක් වුණත් මම එතකොට FD එකේ තියෙන සල්ලි ගන්නෑ මොන තරම් හදිස්සියක් වුණත් මම එතකොට මොකද කරන්නේ FD එකේ තියෙන සල්ලි ගන්නෑ ඇයි ගන්න නැත්තේ ගන්න බැයිද නෑ ගන්නවට ගන්න පුළුවන් අපේ සල්ලි දාලා ගන්න එහෙම තහනමක් නෑනේ ගත්තොත් ඉතින් වැඩේ අර බෙනිෆිට් ටික හම්බෙන්නේ ඒ කියන්නේ අර ලක්ෂ 3ක් වැඩිපුර දෙනවා කිව්වනේ අවුරුදු 5 අවසානයේ අර මගදී ගන්න ගියොත් වෙන්නේ ඒක දෙන්නේ එතකොට සාමාන්‍ය පොලිය හදලා සාමාන්‍ය ගාණක් එක්ක ගත්තේ මට ඕනේ උනේ සාමාන්‍ය ගාන ගන්න නෙමෙයිනේ මම ඒ පොලිය ගැන හිතලාමනේ මේක දෙමේ පටන් ගත්තේ FD එක ආන්ගේ විදිහට පුතේ එහෙම ඒ පොලිය ගැන හිතලාම ස්ථාවර දම්පතු පටන් ගත්තාම වෙන්නේ දේශීයකට එහෙම ස්ථාවර දම්පතු වල දාපු සල්ලි මිනිස්සු අදින්නේ නැහැ අපෝ ගන්නෑ අදීසියක් වුණත් ලෝන් එකක් ගන්නවා මිසක් ඒ FD එකම අපේට තියන ලෝන් එකක් ගන්නවා මිසක් අර ස්ථාවර දම්පතු ගන්නෑ දැන් මෙහෙම හිතන්න මම ස්ථාවර දම්පතුවක් දාලා අවුරුදු 5කට දැන් අවුරුදු 3ක් ඉවරයි. තව දෙකයි තියෙන්නේ. ඒ දෙක කොහොම හරි අදගත්තොත් මට තව ලක්ෂ 2ක් වැඩිපුර ලැබෙනවා කියලා මම දන්නවනේ පොලිය.
ඒහිඳයි මොන හදිස්සියක් ආවත් පොලියට සල්ලි අරගෙන කහගෙන් හරි ණයට අරගෙන වැඩේ කර ගන්නව මිසක් මගේ ස්ථාවර දම්පතෝ මං අදින්නේ නැහැ නේද ආන්න බැංකුවේ උපක්‍රමයේ දැක්කද ස්ථාවර දම්පතු දාන්න කියන මිනිස්සුන්ට උතර මිනිස්සු ස්ථාවර දම්පතු විදියට දානවනේ දැන් මං ගන්න බැහැනේ බැංකුව මොකද කරන්නේ ඒ කාල සීමාව තුළ ඒව නිදහසේ ණයට දෙනවා දීලා හොඳ ගාණක් හම්බ කරගන්න දැන් මං අවුරුදු 5කට නම් FD එක දැම්මේ මගේ සල්ලි අවුරුදු 5ක් බැංකුවේ තියෙනවනේ නිකන් තියන් ඉන්නවනේ නෑ ඒගොල්ලෝ එක එක තැන්වල මේ සල්ලි ආයෝජනය කරලා ලොකු ගාණක් ඒගොල්ලෝ හොයනවා හොයලා මට ලක්ෂ 3ක් දෙනවා ඉතින් වැඩිපුර තුනද දෙකක් දෙනවා වැඩිපුර දෙනවා මේ දෙක දෙනවා මට දෙකක් වැඩිපුර දුන්නට ඒගොල්ලෝ මහා හයක් ඔකෙන් හොයලා අනේකනේ වැඩි ඒගොල්ලන්ට එක එක ආයෝජන මාර්ග තියෙනවනේ දැන් මගේ සල්ලි අවුරුදු 5කට මං ගන්නෙ නෑ කියලා එයාට විශ්වාසයෙන් 90ක් විතර ඒ අවුරුදු 5ේ කතන්දර වලට දා දෙනව නෑ ලබයි මයික් කොන්ට්‍රෝල් එක 100ක් දානකොට ඉතින් ඕන නම් දෙන්නේ විතර මැදදී සල්ලි ගන්න එයි අහෝගයි අනිත් කවුද දෙපැත්තම බැලන්ස් ගන්න ඕනේ විශ්වාසයෙන් ඇති වෙන්නේ ගන්න එන්නේ නැති වෙන විදිහට වැඩේ හදලා දෙනවනේ ඔන්න හොමයි කරන්නේ දැන් ඔය මේ පුණියෙක් වෙනාගේ පළවෙනි බර්ත්ඩේ එක දවස. මොනකට කියන්නේ මගේ කටුපිට. ඔව් මම ඕපන් කරන්නේ. මොකට නැ බා. එන්න තව වෙලා යනවා එන්න. ඡෝට කොමර්ෂල් එකේ හිටපු කොමර්ෂල් එකට ගියේ. ඒක නෝ ඉස්සෙල්ලා දැන් කත්තර කතා කරලා මට කියනවා මෙහෙම. රාමයට කවුන්ට් එක පටන් ගන්න එපා නිකන් සාමාන්‍ය නෝමල් account එකක් පටන් ගන්න එපා. ඒ පළවෙනි බර්ත්ඩේ කියන්නේ මම දැන් ගියේ. පස්සේ. ඒක කරේ මම. इन्वेस्टमेंट प्लान මට කියනවා දැන් ළමයට ඒක අවුරුදු 1යිනේ මේ අවුරුදු 1කින් පටන් අරගෙන මාසෙට 5000 ගානේ දාගෙන යන්නලු. එයා මට කියනවා මොකද්ද මාසෙට 5000 ගානේ දාගෙන යන්නලු දැන් මේ ළමයාගේ account එකට දාන්න. මාසෙට 5000 ගානේ යා මට කියනවා අවුරුදු 10ක් දාන්න. මාසෙට 5000 ගානේ කොච්චර කාල දාන්න කියලාද කියන්නේ අවුරුදු 10ක්. අවුරුදු 10යි මම සම්මිතාර නවත්තනවා. එතකොට අවුරුදු 10ක් කියන්නේ එයාගේ 10 වෙනි බර්ත්ඩේ එක වගේ එනකොට මම දැන් සල්ලි දාලා ඉවරයි දැන් දුන්නේ. මට කියන්නකො මාසෙට 5000 ගානේ අවුරුදු 10ට මං කීයක් දායිද? මාසෙට 5000 ගානේ අවුරුද්දට 60000යි. අවුරුද්දට 60000යි කියන්නේ අවුරුදු 10ට ලක්ෂ 6යි. එතකොට මම ළමයාගේ account එකට මේ අවුරුදු 10 ඉවර වෙද්දී ලක්ෂ කීයක් දානවද? 6ක් දාන. මාසෙට 5000 ගානේ තමයි දැම්මේ. ලක්ෂ 6ක් දාන්න. එයා කියනවා මේ සල්ලි ගන්න පුළුවන්ලු ළමයාට අවුරුදු 18 වුණාම. ඒ සල්ලි මට ගන්න බෑ. දැන් ළමයාගේ account එක ගන්නේ මම මේ කරගෙන ආවේ. එයාට සල්ලි ගන්න පුළුවන්ලු වයස කීය වුණාමද 18 ේදී ගත්ත හැකි. එහෙනම් 18 වෙනි බර්ත්ඩේ කේදී වගේ සල්ලි ගත්ත හැකි. එදාට ලක්ෂ 22ක් දෙනවා. එදාට ලක්ෂ 22ක් දෙන ඔළු ළමයා. දැන් මං කීයද දැම්මේ account එකට? අවුරුදු 10ක් පුරාවට මම දැම්මේ ලක්ෂ 6යි. හැබැයි එයාගේ 18 වෙනි වෙනකොට එයාට අවුරුදු 18 ඉඳන් සල්ලි ගත්ත හැකි නේ එයාගේ account එකේ. එදාට ලක්ෂ 22ක guarantee maturity එකක්. ඒ කියන්නේ සහතික කරපු ගාණක් තියෙනවා. ඒ කියන්නේ ලියලම තියෙන. ඒක දෙන්නම වෙනවනේ. guarantee කරනවා කියන්නේ අපි ලක්ෂ 22ක් දෙනවා කියන එක. पारिभोग ආයි කපාට අපිට නිකන් පුදුමයක් වගේ දැනෙනවා නිකන් ලක්ෂ 6ක් දාලා 22ක් දෙනවා කිව්වහම නිකන් ලොකු චාන්ස් එකක් අපිට එනවා වගේ එහෙම නැහැ ඔයාලා නිකමට හිතන්නකෝ පුතේ මම පළවෙනියටම දාන 5000
මම පළවෙනියටම දාන 5000යි ළමයාගේ account එකට බැංකුවේ කොච්චර කල් තියෙනවද අවුරුදු 18ක් තියෙනවා මතක මත අන්න ඒක අමතක වෙනවා අපිට දැක්කද මම පළවෙනියට දාන රුපියල් 5000 බැංකුවේ වුන් ගාව අවුරුදු 18ක් තිස්සේ තියෙනවා උන් නිකන් තියන් ඉන්නවද උඹ නෑ උඹෙන් තව සල්ලි හොයනවා දෙවෙනියට දාන 5000 අවුරුදු 17යි මාස 11ක් තියෙන බැංකුවේ ඔක්කොම සල්ලි 10ද 5000 5000 5000 අවුරුදු 10ම දාලා ඉවරයි එතකොට ලක්ෂ 6යිනේ ඒ ලක්ෂ 6 තව අවුරුදු 8ක් තියෙනවා නිදි පිටින් ඒ 18 දින දෙනවා කියන්නේ එතකොට බලන්න මගේ සල්ලි වලින් බැංකුව කොච්චර හම්බ කරයිද හම්බ කරලා හම්බ කරලා හම්බ කරලා එතකොට ඉතින් මට ලැබෙන ප්‍රතිලාභයක් විදියට දැන් මට ලක්ෂ 22ක් මේ දෙනවා කියන්නේ ළමයට එතකොට 22කින් 6ක් අයින් කරනහම ඒ ඉතුරු ගන්න තමයි මට තියෙන ප්‍රතිලාභය. ඒ වුණාට ඒ වගේ දෙ තුන් ගුණයක් ඒගොල්ලෝ සල්ලි වලින් හොයනවා. ඒක නේගොල්ලන්ගේ බිස්නස් එක. අවුරුදු 18ක් කියන්නේ පොඩි ගාණක්. ඒ කාල සීමාව පුරාවටම දැන් ඔය සල්ලි මං ගන්නෙ නෑ දැන් ඉතින් ගන්න බැරි ගන්න යන්නේ. අන්දකද දෙපැත්ත බැලන්ස් කරන්න හැටි. එතකොට ද්‍රෝෂීලතාවයත් රැකෙනවා, නාමදායීතාවයත් රැකෙනවා. ඔන්නෝම වලට තමයි බැංකු කරන්නේ. ඔය බහුගිය කාලේ මතකද තිබ්බාර HMB වල තිබ්බේ පැතුම් විමන කියලා එක. ගෙවල් ගෙවල් දිනුම් නැදීමක් කරලා දෙනවා කියලා කියනවා. මට මතකයි ඒකන් ටීවී එකක් ගියා ඒක ගියේ තියෙනවනම් 10000ක් අතේ දාන්න HMB පොතේ. එලා HMB පැතුම් විමන නිවාස ඒ දිනුම් නැදීමට එතකොට ඇතුළත් වෙනවා. අර මිලියන 10ක් වටින ගෙයක් දෙනවා. එතකොට ඒ දිනුම් නැදීමට ඇතුළත් වෙන්න අපි මොකද්ද කරන්න ඕනි? හැම විටම ලක්ෂයට වඩා බැංකු දිනුමේ තියාගන්න ඕනි. ලක්ෂයට වඩා account එකේ තියෙන්න ඕනි. ඒ දිනුම් නැදීමට ඇතුළත් වෙන්න. දැන් එතකොට HNB බැංකුවල account තියෙනව මොකද කරන්නේ? තමන්ගේ account වල තියෙන සල්ලි ගන්න නැහැනේ දැන් ලක්ෂ වෙනකන් ගයි ලක්ෂෙන් උඩ ගානක් හැම වෙලේම ඉතුරු වෙන්න ආරිනවා. ඇයි අර දිනුම් නැදීමට සෙට් වෙන්නේ? අනිවාර්යෙන් ගියක් දෙනවා. ඒක බොරු නෙමෙයි කියන්නේ. ගියක් දෙනවා. දැන් හැම එකාගේම හිතේ තමන්ට මේ ගිය ලැබෙයි කියන එහෙම ලැබෙයි ලැබෙයි කියලා හිතන හැම එකාම මොකද කරන්නේ? අර තමන්ගේ account එකේ ලක්ෂයට අඩු වෙන්න දෙන්නේ නැහැ. කොහොම හරි ලක්ෂය ඉතුරු කරනවා. මුළු ලංකාවේම ඉන්න ගනුදෙනුකරුවෝ ටික තමන්ගේ account එකේ ලක්ෂයට වඩා ඉතුරු වෙන්න ඇරියාම බැංකුවට එන ගාණක් ලොකු බාරක් නැතිනේ. ඒවා ඒගොල්ලෝ දෙනවා ණයට එහෙට මෙහෙට. පටපට ගන්න. දීලා ඔය සල්ලි වලින් ගෙවල් 10ක විතර සල්ලි හොයනවා. එක ගයක් දෙනවා. දිනුම් නැදීම කරලා ඇත්තටම ලොකු උත්සවයක් එම කියලා ආ ජයග්‍රහකය තෝරලා පාරේ කටවුට් එම ගහලා එන ගේ දෙනවා. ගේ දෙනවා අනිවාර්යෙන් දෙනවා. කවුරු හරි කෙනට හම්බ වෙනවා. අවුලක් නැහැ ගෙවල් 10ක ඒවා හොයලා ඒගොල්ලෝ. ගෙවල් 10ක විතර හරියන සල්ලි හොයලා එකක් දෙනවා. එකක් දුන්නහම තවත් වැඩි වෙන ගලයන්. දැකෙට ගේ දෙනවා පෙන්නුවනේ. උන් ගිහලා පදිංචි වෙනවා ගිනි උතුරන ඒවා පෙන්නනවා. හරි වොයිස් කට් දෙනවා ඒවා පෙන්නනවා. එතකොට කොහොමද සුවරනේ? ආ දෙවන වටේට කියලා ඔන්න කියනවා ලක්ෂ 2කට වඩා ගිනුම කියන්නේ. අන්න ණයට හරිය අරගෙන දානවා ගිනුමට දැන් ලක්ෂ 2කට වඩා මොකද ගියක් හම්බ වෙන්නේ. ඒ ඉතින් මේ බැංකු වල මැනේජර්ලාගේ තියෙන අයිඩියා. එහෙම එක එක අයිඩියා දාලා කොහොම හරි මේ දෙක බැලන්ස් කරගෙන බැංකුව කරගෙන යන එක තමයි බැංකු මැනේජර් කෙනෙක්ට තියෙන්නේ. ඒක තමයි වාණිජ බැංකුවක ප්‍රධාන අරමුණු දෙක කියලා දීලා තියෙන්නේ. ආ කියවන්න බලන්න ටියුට් එක දිහා බලාගෙන අරමුණු දෙක ද්‍රෝෂීලතාවය ආරක්ෂා කිරීම දෙවෙනි එක ලාභදායකත්වය ආරක්ෂා කිරීම හරිනේ ද්‍රෝෂීලතාවය හා ලාභදායකත්වය යන අරමුණු දෙකම වාණිජ බැංකුවක එකිනෙකට ගැටෙන අරමුණු දෙකකි ද්‍රෝෂීලතාවය වැඩිපුර පවත්වාගෙන යන විට ලාභදායකත්වය අඩු වේ ලාභදායකත්වය වැඩි කර ගැනීමට නම් ද්‍රෝෂීලතාවය අඩු කර ගත යුතුයි එබැවින් වාණිජ බැංකුවක් සෑම විටම උත්සාහ කරනුයේ ද්‍රෝෂීලතාවය හා ලාභදායකත්වය ගැළපෙන පරිදි පවත්වාගෙන යාමට මේ දෙක පරස්පරයි දෙපැත්ත රැඳෙන අරමුණු දෙකක් තියෙන්නේ එකක් කරගන්න යනකොට අනික නැති වෙනවා ඒ නිසා ඉතින් කල්පනාවෙන් වැඩි කරන් යන එකයි තියෙන්නේ හරි ඔක ඉස්කෝලේ කියලා දෙන්නේ නැහැ හැබැයි අර වාණිජ බැංකුවක් රඳාපවතින්නේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය මත කියන එක පැහැදිලි කිරීමක් කරන්න නම් මේ අරමුණු දෙක ගැන අවබෝධයක් ළමයට තියෙන්න ඕනේ ඒක තමයි ඒක කියලා දුන්නේ. කොහොමත් ඉතින් ඕගොල්ලෝ ටියුෂන් පන්ති එකට එන්නේ
පාසලේ කියලා දෙන දෙයට වඩා දෙයක් ඉගෙන ගන්න. ඒ නිසා මේ දේවල් දැනගෙන ඉන්න. එතකොට අර සමහර උත්තර ලියද්දි මේ දැනුම වැදගත් වෙනවා. ඊළඟට දිනා වාණිජ බැංකුව වල ප්‍රධාන සේවා දෙක මොකක්ද කියන්නේ? දැන් අර මම මකපු රූපසටහනේ තිබ්බ ප්‍රධාන සේවා දෙක. වාණිජ බැංකුව මේ කරන ප්‍රධානම වැඩ දෙකනේ ඔය අහන්නේ ප්‍රධාන සේවා දෙක කියන්නේ ඒක. මොකක්ද ඉතින්? මිනිසුන්ගෙන් තැන්පතු ගන්නවා මිනිසුන්ට ණයට දෙනවා. ප්‍රධාන සේවා දෙක කියන්නේ ඒක. එහෙනම් ලියන්න පළවෙනි එක තැන්පතු ආශ්‍රිත සේවා වාණිජ බැංකුව ප්‍රධාන අරමුණු දෙකනේ අහන්නේ. නෙමෙයි ප්‍රධාන සේවා දෙක. තැන්පතු ආශ්‍රිත සේවා ඊළඟට ණය ආශ්‍රිත සේවා ණය ආශ්‍රිත සේවා ණය ආශ්‍රිත සේවා තැන්පතු ආශ්‍රිත සේවා ණය ආශ්‍රිත සේවා සම්පතු ආශ්‍රිත සේවා ණය ආශ්‍රිත සේවා හරි මුදල් ඩියුට් නම් ළමෙක් කහන මුදල් ඩියුට් එක කහවත්තර නම් මුදල් ඩියුට් එවන්න බැරි වුණා රත්නපුරේ නම් තියෙනවා හරි ආ PDF එක ඉවන්නම් මේක ප්‍රශ්නයක් නැහැ දැන් ඒක වාණිජ බැංකුවේ ප්‍රධාන සේවා දෙකනේ අපි කිව්වේ මොකද්ද ප්‍රධාන සේවා දෙක තැන්පතු ආශ්‍රිත සේවා ණය ආශ්‍රිත සේවා හැම නිකින් අර මම ඉස්සෙල්ලා අඳපු රූපසටහනෙත් ඔයගොල්ලෝ දැක්කනේ වාණිජ බැංකුව වලින් කරන්නේ මිනිස්සුන්ගේ සල්ලි ගන්නවා තැන්පතු විදිහට ඒ වගේම ඒවා මිනිස්සුන්ට දෙනවා ණය විදිහට මේ බැංකුව වල ප්‍රධාන වැඩ දෙක ඔය දෙක ඔයිට අමතරව තව වැඩ කොටක් තියෙනවා ප්‍රධාන සේවාවන් දෙක කියලා හෙව්වොත් ඔය දෙක තමයි ලියන්නේ තැන්පතු ආශ්‍රිත සේවා ණය ආශ්‍රිත සේවා කියලා කියන්නේ. හරිනේ? තැන්පතු ආශ්‍රිත සේවා ගැන මුලින්ම තැන්පතු ආශ්‍රිත සේවා කිව්වම ළමයි මෙහෙමයි. තැන්පතු කිව්වහම ප්‍රධාන වශයෙන් වාණිජ බැංකුව වල පවත්වගෙන යනවා තැන්පතු තුනක්. තැන්පතු තුනක්. ඒ තැන්පතු තුන මොනවද කියලා දැනගත්තා නම් ඇති. මොනවද තැන්පතු සාමාන්‍ය ඕනිම වාණිජ බැංකුවක පවත්වාගෙන යන්න පුළුවන් තැන්පතු තුනක් තියෙනවා මං අහන්නේ මොනවද ඒ තැන්පතු තුන එකක් තමයි සාමාන්‍ය ඉතිරි කිරීමේ කියන අපි ඒවට කියනවා ඉතුරුම් තැන්පතු කියලා ආයි තියෙනවා ස්ථාවර තැන්පතු ඒ ඉතිරි කිරීමේ තැන්පතු කියන්නේ ඕනි වෙලාවක සල්ලි දාන්න පුළුවන් ඕනි වෙලාවක සල්ලි ගන්න පුළුවන් අර සාමාන්‍යයෙන් අපි දාන ඒවා ඉතිරි කිරීමේ කියන ස්ථාවර දම්පතු කියලා කියන්නේ නිශ්චිත කාලයකට දාන සල්ලි නිශ්චිත කාලයකට දාන සල්ලි निश्चित काले सलिटी කොළිය නිශ්චිත කාලයකට මුදල් තැන්පත් කරන ඒවා තමයි ඒකට ස්ථාවර තැන්පත්. වාණිජ බැංකුවල ප්‍රධාන සේවා දෙකනේ අපි කතා කරගෙන ඉන්නේ. එකක්නේ තැන්පතු ආශ්‍රිත සේවා කියලා කිව්වේ. ඒ තැන්පතු ආශ්‍රිත සේවාවල ප්‍රධාන තැන්පතු වර්ග තුන තමයි මම දැන් මේ කියන්නේ.
ඉතුරුම් තැන්පතු කියලා එකයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔය සල්ලි දාන කිතුම්. අනික ස්ථාවර තැන්පතු. ඒ කියන්නේ නිශ්චිත කාලයකට සල්ලි දාන එක. අනික කාලීන මේ ඉල්ලුම් තැන්පතු. මේකටම තමයි කාලීන තැන්පතු කියලා දාන්නේ. ඉල්ලුම් තැන්පතු. ඉතුරුම් තැන්පතු, ස්ථාවර තැන්පතු, ඉල්ලුම් තැන්පතු. මොකද නම් තුන? ඉතුරුම් තැන්පතු, ස්ථාවර තැන්පතු, ඉල්ලුම් තැන්පතු. තැන්පතු ආශ්‍රිත සේවා යටතේ ඉන්න ප්‍රධාන තැන්පතු වර්ග තුන ඔච්චරයි. මේක ඇවිල්ලා සරින් සරේ සල්ලි දාන්න පුළුවන් ගන්න පුළුවන් මේක. මේක ඇවිල්ලා නිශ්චිත කාලයකට සල්ලි දාන එක. ඉල්ලුම් තැන්පතු කියන්නේ කරන්ට් account. ජංගම ගිණුම්. චෙක් වලින් ගණදෙනු කරන්න පුළුවන් ගිණුම්. වාණිජ බැංකු හඳුන්වනකොටම කිව්වනේ එයාට විතරක් කරන්න පුළුවන් වැඩ දෙකක් කියලා මේක ජංගම ගිණුම් පවත්වගෙන යන එක එයාට විතරක් කරන්න පුළුවන් වැඩක් නේ චෙක් වලින් ගණදෙනු කරන්නේ එතකොට මේ විදිහට පවත්වගෙන යන ගිණුම් ජංගම ගිණුම් එහෙම නැත්නම් ඉල්ලුම් තැන්පතු හරි ආ බලන්න තැන්පතු ආශ්‍රිත සේවා කියන එකට යන ටියුට් එකේ ජංගම ගිණුම් ඉදිරි කිරීමේ තැන්පතු හා ස්ථාවර තැන්පතු පවත්වාගෙන යන වාණිජ බැංකු විසින් පවත්වාගෙන යන තැම්පතු ආශ්‍රිත සේවා වේටි. හරි. තැම්පතු ආශ්‍රිත සේවා වේටි. ජංගම ගිණුම් මෙහෙම නැත්නම් ඉල්ලුම් තැම්පතු. කියන්නේ මෙහෙම චෙක්පත් මගින් ගණදෙනු කොළ හැකි පරිදි 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 පවත්වාගෙන යන ගිණුම් චෙක්පත් මගින් ගණදෙනු කොළ හැකි පරිදි පවත්වාගෙන යන ගිණුම් ජංගම ගිණුම් වේ ජංගම ගිණුම් වේ ජංගම ගිණුම් වේ නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා නිශ්චිත මුදල් ප්‍රමාණය. නිශ්චිත පොලියක් යටතේ තැන්පත් කිරීමකි. ඉදිරි කිරීමේ තැන්පත් වලට සාපේක්ෂව ඉහළ පොලියක් හිමි වේ. හරිනේ. ඊළඟ දින ජංගම ගිණුම පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරිකයන්ට ලබාගත හැකි පහසුකම් කියලා අර මොතන අනිත් ගිණුම් දෙක නම් අමුලක් නැහැ අපි දන්නවනේ. අපිට වැඩකුත් නැහැ නෙච්චර. දැන් BS කරන ළමයි හැටියට ව්‍යාපාර व्यापारी पास कथा
දැන් මෙතන අපේ ප්‍රධාන පිළිම් තුන ගැන කියද්දී මේක ටිකක් විශේෂ පිළිමක්නේ විශේෂයි කියන්නේ වාණිජ බැංකුව වලට විතරක් පවත්වගෙන යන්න පුළුවන් පිළිම් જાතියක් නේ මේක හරි ආයෙත් අපෙන් අහනවා ඒකේ තියෙන වාසි එහෙම නැත්නම් පහසුකම් කියන්න චෙක්පත් වගේ ගණන් දෙන්න බල හැකි වී ජංගම පිළිමක් පවත්වගෙන යන එකේ තියෙන වාසියක් තමයි චෙක්පත් වගේ ගණන් දෙන්න බල හැකි වී චෙක්පත්මකින් ගණදෙන බල හැකියි 13 පිටුව වැදිර නැති කවුරුද කියන්නේ එහෙම හැමෝගෙම වැදිර නැති වෙන්නේ හේතුවක් නැහැ සමහර විට එකක් වගේ එහෙම වෙන්න සමහර විට එහෙම වෙලා වැදිලා නැද්ද කියන්නේ මේ සුදු පාටක පිටුක තියෙනවා ඇතිනේ මේ සමහර විට එකක් විතර එහෙම එහෙම වෙන්න පුළුවන් මේ අර පන්තියේ දිනම් අපි ඉතින් ඔක ළමයින්ට කියනවා ටක් ගාලා මාරු කරගන්න වැදිච්ච නැති පිටු තියෙනවා නම් කියලා මම බලලා බලලා තමයි මේක ඉතින් කොහෙන් හරි එකක් කියලා ගේන්නේ चेक पोते चेक पोले गंडला गंडने कोटा र कैनला किचुरू में लोन ये कैनले अभी अदाल सारांश लिया करने की रण दी तो आओ घरी हम किसी वेला को मामा काट दे गई भी किया दे गई भी कबाद दे गई भी ओप्पो मट्टा उन वेला को बला करते ये वो तो मामे जंग में किन्हों में पहुंचते किन्हें लेकिन गंडने पुलवा मास आई रा करते हैं कि चेक पोले गंडने को रहे कि स्थावर नियोग का प्रयात्म का रहे कि गंडने को सिद्ध इच्छा वाले साक्षी अक्ति हरे ඒක හරි එහෙනම් වාණිජ බැංකු වල ප්‍රධාන සේවා දෙකේ තැන්පතු ආශ්‍රිත සේවා හරි පැහැදිලිද දැන් ඒ කතාව තැන්පතු ආශ්‍රිත සේවා යටතේ ප්‍රධාන තැන්පතු තුනක් ආවා ඉතුරුම් තැන්පතු ස්ථාවර තැන්පතු ඉල්ලුම් තැන්පතු කියලා හරි ඒ තුනම ගැන දැන් දන්නවා අපි ඉල්ලුම් තැන්පතු ගැන ටිකක් වැඩිපුරත් කතා කරමු ඊළඟට තියෙනවා ණය ආශ්‍රිත සේවා बैंकु नय सह බැංකු අයිරාතිය හරි ඔය MCQ එකට තමයි ඔය වගේ තියෙන සම්බන්ධතාවයන් අනම්මනම් දෙක දෙක තුන තුන දිනේවා කඩලා දෙන්නේ එතකොට ණය ආශ්‍රිත සේවා වාණිජ බැංකු වල ණය හා සම්බන්ධයෙන් කරන සේවා වලදී ප්‍රධාන සේවා දෙකයි මොකක්ද බැංකු ණය සහ බැංකු අයිරා බැංකු ණය බැංකු අයිරා හරි බැංකු ණය කිව්වහම එතන තියෙනවා බැංකු ණය වල කොටස් දෙකක්
මේක හරිනේ tempadu ආශ්‍රිත සේවා කතාව හරිනේ ණය ආශ්‍රිත සේවා වල නේ ඉන්නේ ණය ආශ්‍රිත සේවා කියුවාම එතන දෙකයි ණය සහ අයිරා කියලා ණය වල තියෙන කොටස් දෙකක් පාරිභෝගික ණය ව්‍යාපාරික ණය කියලා හරිද ණය වල කොටස් දෙකයි මොකක්ද පාරිභෝගික ණය සහ ව්‍යාපාරික ණය අයිරා වල කොටස් දෙකයි తాවකාලික අයිරා ස්ථාවර අයිරා කියලා. අනේ එතන දෙකයි. తాවකාලික අයිරා ස්ථාවර අයිරා කියලා එතන දෙකයි. තමයි මේ මේ මේවා මේ විදිහට දෙන්නේ MCQ වල දෙනවා එකපාරට මේ සම්බන්ධතාවය ළමයින් හොයාගන්න බෑ. මොන අයිවරක් අහගන්න වාණිජ බැංකුව වල ප්‍රධාන සේවා දෙක මොකද්ද කියලා අහුවොත් මොකද්ද ප්‍රධාන සේවා දෙක වෙන්නේ? තම්පතු ආශ්‍රිත සේවා ණය ආශ්‍රිත සේවා කියන එක ණය ආශ්‍රිත සේවා වල කොටස් දෙක මොකද්ද ණය සහ අයිරා ණය වල කොටස් දෙක මොකද්ද පාරිභෝගික ණය ව්‍යාපාරික ණය සමහර ළමංගේ ණය ආශ්‍රිත සේවා ප්‍රධාන කොටස් දෙක කිව්වහම මේ දෙක නේ දැන් ණය ආශ්‍රිත සේවා කිව්වොත් ප්‍රධාන කොටස් දෙක ණය සහ අයිරා කියන්නේ ණය වල කොටස් දෙක අහුවොත් පාරිභෝගික ණය ව්‍යාපාරික ණය හරි අයිරා වල කොටස් දෙක හැමෝම తాවකාලික අයිරා ස්ථාවර අයිරා. අයිරා බලන්න ණය ආශ්‍රිත සේවා කියන තරගෙන් මෙහිදී බැංකු ණය සහ අයිරා වශයෙන් ප්‍රධාන කොටස් දෙකකින් බැංකු ණය යනු කිසියම් පොලී ප්‍රතිශතයක් යටතේ ලබා ගන්නා ණය මුදල හා ඊට අදාළ පොලිය ආපසු ගෙවීමට යටත්ව දිවිසගත කොන්දේසි යටතේ බැංකුවක් විසින් ලබා දෙන මුදලකි. වැඩියෙන් නිර්වචන කටපාඩම් කරගන්න ඕනේ නැහැ. බැංකු ණය කියන්නේ පොලියත් එක්ක ආපහු ගෙවන්න කියලා. බැංකුවෙන් අපිට දෙන සල්ලි ටික. දිවිසගත විදිහට ගෙවන්න ඕනේ. බැංකු ණය වර්ග දෙකයි. මේ වර්ග දෙක හැදෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. පාරිභෝගික ණය, ව්‍යාපාරික ණය කියන්නේ කොටස් දෙක හැදෙන්නේ. ඉතින් නමේම තියෙනවනේ තේරුම්. පාරිභෝගික ණය, ව්‍යාපාරික ණය. පාරිභෝගිකයෝ සාමාන්‍ය දිනදා පරිභෝජනයට ගන්නවා නම් පාරිභෝගික ණය. බිස්නස් කරන්න ණය ගන්නවා නම් ව්‍යාපාරික ණය. එච්චරයි. දිනදා කටයුතු වලට ගන්නේ පාරිභෝගික ණය. බිස්නස් කරන්න මිනිස්සු ණය ගන්නවනේ බිස්නස් ලෝන් කියලා කියන්නේ. ඒවා ව්‍යාපාරික ණය. එච්චරයි. ව්‍යාපාරික ණය යන පුද්ගලයෙකුට හෝ ආයතනයකට තම ව්‍යාපාර කටයුතු සඳහා කෙටි කාලීනව, මධ්‍ය කාලීනව, දීර්ඝ කාලීනව අවශ්‍ය මුල්‍ය පහසුකම් සැපයීම වේවි. පාරිභෝගික ණය කියලා කියන්නේ වත්කම් මිලට ගන්න, හදිසි ආපදාවලදී පිරිමහ ගන්න. ඒ වගේ දේවල් වලට මිනිස්සු මේ දිනදා ගන්න දේවල් පාරිභෝගික ණය. තව නිකන් අර කොටු දෙකක් දීලා තියෙනවා. මුදල් ණය සහ විකුණුම් ණය කියලා දෙකක්. ඒකේ වුණාට බැංකු ණය වල ප්‍රධාන කොටස් දෙක හැටියට ගන්න එපා. බැංකු ණය වල ප්‍රධාන කොටස් දෙක හැටියට ඒක ගන්න එපා. බැංකු ණය වල ප්‍රධාන කොටස් දෙක හැවොත් එහෙම වෙන්න ඕනේ පාරිභෝගික ණය සහ ව්‍යාපාරික ණය කියන. හරි නේ එහෙමනම්. තව වාණිජ බැංකු ගැන කතා කරගෙන යන්නේ. අරමුණු දෙකකුත් කියලා දුන්න දැන් ප්‍රධාන සේවා දෙක තමයි දැන් මේ අපි කතා කරලා ඉවර කරේ. ප්‍රධාන සේවා දෙක. මොකක්ද වාණිජ බැංකු වල ප්‍රධාන සේවා දෙක වෙන්නේ මොකද්ද? තැන්පතු ආශ්‍රිත සේවා, ණය ආශ්‍රිත සේවා. එහෙම තමයි ප්‍රධාන සේවා දෙක යන්නේ. තැන්පතු ආශ්‍රිත සේවා යටතේ තැන්පතු තුනක් කියලා දුන්නා. මොනවාද තැන්පතු තුන? ඉල්ලුම් තැන්පතු, ඉතුරුම් තැන්පතු, කාලීන තැන්පතු. ණය ආශ්‍රිත සේවා යටතේ දෙකයි. බැංකු ණය සහ බැංකු අයිරා. බැංකු ණය යටතේ කොටස් දෙකයි. පාරිභෝගික ණය, ව්‍යාපාරික ණය. අයිරා යටතේ කොටස් දෙකයි. ස්ථාවර අයිරා, తాවකාලික අයිරා. වාණිජ බැංකු වල අනෙකුත් සේවා. අන්න දැන් තියෙන්නේ මොනවද? වාණිජ බැංකු වල අනෙකුත් සේවා කියලා තියෙන්නේ. අනෙකුත් සේවා. දැන් ප්‍රධාන සේවා දෙකෙන් පස්සේ තියෙන සාමාන්‍යයෙන් ඔය ණය ගන්න එකයි තැන්පතු දාන එකටයි අමතරව අපි පුතේ බැංකු වලට ගිහින් කරගන්න වෙන වෙන දේවල් මොනවද? ඒ කියන්නේ දැන් ඔය අනෙකුත් සේවා කියලා අහන තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ওই මහජන බැංකුව, ලංකා බැංකුව, කොමර්ෂල් එච්.එන්.බී ඕවට ගිහිල්ලා ඕයින් අපි කරගන්න වෙන වෙන දේවල් මොනවද? ඔය සල්ලි තැම්පත් කරන එකයි ණය ගන්න එකටයි අමතරව කරන දේවල්. ওই දෙකෙන් ඉතින් සාමාන්‍යයෙන් කරන දේවල්. තව තියෙනවා ගොඩක්. ඔතන දීලා තියෙන එකක් නියෝජිත සේවා කියන. වාණිජ බැංකුවකින් අපිට කරගන්න පුළුවන් තව දෙයක් තමයි මොනවාද? නියෝජිත සේවා.
ඒ මොනවාද නියෝජිත සේවා කියලා කියන්නේ බලමු වාන අර හැමතැනම එහෙම තමයි ඒවා සිංහල වචනෙට තේරුම දෙන්න එතකොට තේරෙනවා දැන් මීට කලින් අපි කියලා දුන්නනේ මහ බැංකුවේ කාර්යාලවල නියෝජිත කාර්යයන් කියලා ඒ එතෙන්දිත් මම කිව්වා නියෝජිත කාර්යයක් කියලා කියන්නේ වෙන එකෙක් වෙනුවෙන් කවුරු හරි ගිහින් කරනවනะ අතරමැදි එක් විදිහට කාගේ හරි වැඩක් කරලා දෙන කෙනානේ නියෝජිතය කියන්නේ හරි නියෝජිතය කියන්නේ ඒකේ මම කරන්න තියෙන වැඩේ මම වෙන එකෙක් ලව්ව කරව ගන්නවා එතකොට ඒක තමයි මගේ නියෝජිතය නේද ඉතින් මෙතෙන්දිත් එහෙමයි දැන් වාණිජ බැංකුව වුණත් කාගේ හරි වැඩක් කරලා දෙනවා වගේ නේද එතකොට යා එතන කරන්නේ නියෝජිතයෙක්ගේ වැඩේ ඒ වගේ නියෝජිත සේවාවන් ටිකක් වාණිජ බැංකුවල තියෙනවා බලන්න මොනවද කියන්නේ සුරකුම්පත් මිලට ගැනීම මහා විකිණීම කරලා දෙනවා මෙයා මොනවද කරන්නේ සුරකුම්පත් මිලට ගැනීම මහා විකිණීම කරනවා මොනවාටද සුරකුම්පත් කියලා කියන්නේ ඇයි දැන් ඔය රජයෙන් නිකුත් කරන භාණ්ඩගාර බිල්පත් එහෙම කියන්නේ මොකද දැන් ආණ්ඩුවෙන් මහා බැංකුවෙන් භාණ්ඩගාර බිල්පත් වල නිකුත් කරනකොට මේ අපි වගේ මිනිසුන්ට ගිහිල්ලා මහා බැංකුවෙන් ගන්න පුළුවන්ද භාණ්ඩගාර බිල්පත් නෑනේ එතකොට සමාගම කොටස් නිකුත් කරන වෙලාවල් තියෙනවා සමාගම කොටස් නිකුත් කරනකොට අපිට පුළුවන්ද සමාගමට ගිහින් කොටස් ගන්න මොවිට වැයනේ කරන්නේ ඔය ඕනම දෙයකට අපි කියන පොදු නම තමයි සුරකුම්පත් මේ මුල්‍ය උපකරණ වලට කියන නම ඉතින් ඕව වාණිජ බැංකුව වලින් ගත්ත හැටි වාණිජ බැංකුව නියෝජිතයෙක් විදිහට එතන ඉන්නවා ඒ කියන්නේ දැන් මහ බැංකුවෙන් භාණ්ඩගාර බිල්පත් එහෙම අරගෙන අපිට දෙනවා එයා මහ බැංකුවෙන් අරගෙන එයා අපිට දෙනවා එතකොට නිකන් එයා අපිට අරන් දුන්නා වගේ නියෝජිතයෙක් වැඩේනේ එතකොට කරේ එයා අතරමැදියෙක් විදිහට එයා අපිට අරන් දෙනවා स्थावर नियोग क्रियात्मक नियोजित वेड़क स्थावर नियोग मम काम बैंकोट उपदेश दी लीन कड़ी बैंको हर गिवाण मम मत गिवाण मम हेम मसम पालोस्वंदर गिवाली गिवा हेम मस पालोस्वंदर मम गिवाली गिवा මම බැංකුවට කියනවා ඒ ගෙවල් කුලිය ගෙවල් අයිතිකාරයාගේ account number එක දීලා ප්‍රයාගෙත් තියෙන්න ඕනේ ඒතකොට ඒ account එක මගේ account එකෙන් හැම මාසෙම 15 වෙනිදාට මෙන්න මේ මුදල දාන්න මේ account එකට අවුරුදු දෙකක් යනකම් දාන්න මම ආගේ දර අවුරුදු දෙකයි නම් ඉන්නේ මම ඉතින් අවුරුදු දෙකම එතකොට ගෙවල් කුලිය මාසයක් ගානේ කැපිලා කැපිලා යන විදිහට වැඩේ කරනවා ඒක තමයි ස්ථාවර නියෝගයක් කියන්නේ මම ගිහිල්ලා ගෙවල් අයිතිකාරයාගේ account එකට කොලයක් පුරවලා මොනවා හරි කරලා සල්ලි දාන්න ඕනි එක බැංකුව ගන්නට මාසේ નિયમિત දවසේදී ඒ බැංකුව කරලා දෙන්න. හරි. ඒ තමයි නියෝජිතයෙක් වැඩේනේ මම කරන්න ඕනි දෙන්නේ බැංකුව මට කරලා දෙන්න. අන්න එහෙමයි. එතකොට ඒක නියෝජිත සේවාවක් වාණිජ බැංකුවක. සුරකුම්පත් බිලට ගැනීම, පිගිනීම කරනවා. ඒක නියෝජිත වැඩක්. ස්ථාවර නියෝග ක්‍රියාත්මක කරනවා. अभी मनो नाटकना जल बिल पत्नी बैंकोट बिल्कुलोट विजुवी महाजन बैंकोट ए महाजन बैंक विजुल मंडल एनोनी सलिट ඒගොල්ලෝ අරගෙන විදුලි මණ්ඩලයේ account එකට දාලා දෙනවා. ඇත්තටම light bill ගෙවනවා කියන එකේදී බැංකුව කරන්නේ නිකන් අර අපි වෙනුවෙන් ඒ වැඩේ කරලා දෙන එක. විදුලි මණ්ඩලයට ගිහින් ගෙවන්න ඕනේ එක බැංකුව හරහා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එයා අපේ මුදල් අරගෙන අරගලන්ගේ account එකට දාලා දෙනවා. ඒකනේ බැංකුවෙන් light bill ගෙවන්න ගියාම රුපියල් 10000ක් ගොඩ වැඩිපුර ගන්න. එයා සලසන සේවය වෙනුවෙන් එයා පොඩි ගාස්තුවක් ගන්නවා. ඒක නිකන් නැත්තම් නිකන් කරලා දුන්නා වගේ. අන්න ඒ වගේ දේවල් වාණිජ බැංකුවකින් කරගන්න පුළුවන්. ඒවට අපි කියනවා මොනවාද? නියෝජිත සේවා. නව එනවා MCQ වල එහෙම මට කියන වාණිජ බැංකුවක් විසින් සිදු කරන නියෝජිත සේවා තුනක් ලියන්න. දැන් මේ අමාරු පාඩම් යන්නේ 22 ළමයින්ට. දැන් මේ පාඩම් වලට සම්බන්ධ වෙන්නේ නැතුව ඉඳලා පස්සේ ටියුට් එක විතරක් ඉල්ලන්න එපා. දැන් එහෙම ටියුට් දෙන්නේ නැහැ. මේ පාඩමේ ටියුට් එක ඕන නම් මුදල් ටියුට් එක දැන් හිතන්නකො ලබන මාසේ අපි දැන් රක්ෂණයේ මේ මාසේ කරන්න තියෙන්නේ රක්ෂණයේ ටියුට් එක ගන්නවාම ළමයි කියන මුදල් ටියුට් එකක් දෙන්න කියන. එහෙම දෙන්නේ නැහැ. මුදල් ටියුට් එක වුණනම් එතකොට කලින් මාසේ කියන්නේ ළමයි පන්ති ඉඳලා නැහැ නේ.
එතකොට ඒව අර පන්තියට ඉන්න වගේම සල්ලි ගෙවලා ටියුබ් එක ගන්න ඕනේ. එතකොට පාඩම් ටික දෙනවා. දැන් වෙන්නද පන්තියනකොට ඉතින් අපි ගිය මාසේ ආවෙ නැහැ කිව්වහන් ටියුබ් එක දෙනවා. මොකද අපි ඊ ළමයින්ට ආයි පාඩම කරන්නේ නැහැනේ. නෝට් එක පුරව ගන්න විතරනේ එතකොට ඊ ළමයින්ට තියෙන්නේ. දැන් එහෙම නැහැ. දැන් මේ අපි පාඩම් ටිකට අදාළ කොටස් ටික වීඩියෝ ටික ඔක්කොම දෙනවා. ඒ කියන්නේ මුදල් පාඩම පස්සේ ඉගෙන ගන්න ඕන නම් අර විදියටම සාමාන්‍ය ටියුබ් එක අරගෙන වීඩියෝ ටික ඉල්ල ගන්න පුළුවන් ඒ ඕන කරන ළමයින්ට. හරි. හැම දිගටම එහෙම තමයි. मुदल चुट चुट तीन पेलगस्तवेट संबंधता प्रधान सेवाधिकाश्रिवाणिज्य नियोजित सेवाजित सेवाहावर नियोग क्रियात्मक අනික ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවනවා. ඒ තුනම ඇවිල්ලා අර වාණිජ බැංකු වලින් කරන නියෝජිත වැඩ. ඊළඟට විද්‍යුත් බැංකු සේවා e-banking. අන්න ඒකත් වාණිජ බැංකු වලින් පුතේ අපිට වර්තමානයේදී දීලා තියෙන තවත් සේවාවක්. e-banking කියලා කියන්නේ විද්‍යුත් බැංකු සේවා කියන්නේ. මේක දෙවිධයකට දීලා තියෙනවා. දෙවිධයකට කියන්නේ දැන් home banking इंटरनेट बैंकिंग की लगी है अरे होम बैंकिंग बैंक वाले यान नेतू गिदर टम वेला इन्दर के बैंक वाले यान नेतू आप इटे पुरवां गिदर टम वेला इन्दर के ना बैंक वाले देनो ठीक है अंतर जा रहे हरा कर रहे दवा टम वाले काले लोग क्यों मैं कोरोना के इससे का तेक का मैं दवा सोला ये देवाल वाले टे अभी निराया से यमु है यमु विमिन पावती हो වෙනදට වඩා දැන් මිනිස්සු ඔන්ලයින් බැංකින් එහෙම හසුරුවනවා. ඉස්සර ඉතින් අර වුමනාව තියෙන කෙනා විතරනේ ඔය පහසුකම් ටික හදාගෙන ඕවෙන් ගණදෙනු කරේ. දැන් එහෙම නෑ. දැන් හැමෝටම දැන් මේකේ වැදගත්කම තේරුණානේ මේ කොරෝනා කේස් එකත් එක්ක. දැන් ලොක්ඩවුන් කරනවා, හිටපු ගමන් උදේකලා කරනවා, ආ ඔන්ලයින් පේමන්ට් කරන්න වෙනවා එක එක ඒවට. දැන් බැරි මර්ගාදී හැරි මිනිස්සු මේව ඉගෙන ගන්නවා. නැත්තම් අර ඕනිකා විතරනේ ඕවා ඉගෙන ගන්න. අනිත් ඉතින් අපිට මොකොනද ඕවා ඉගෙනගෙන ඉතින් ඕවා වැදගත් වෙනවා. එහෙමනේ අපි කියන්නේ අපිට අදාළ නැති දේවල් වලදී විශේෂයෙන් මේ තාක්ෂණයේ හසුරුවද්දී ඔය ඉතින් සල්ලි දාන්න ඕන නම් බැංකුවට ගිහින් දාගන්න බැරියෙ. ගන්නවා නම් ඉතින් ගිහිල්ලා ගන්න බැරියෙ. ATM එකක් ආවට ආයි ඔන්ලයින් බැංකින් ඕනියෙ. ඒක ඔඩ් එකක් ඕන නම් කමියුනිකේෂන් එකකින් දාගන්න බැරියෙ ඉතින්. එහෙම කීයේ මිනිස්සු මේ පුරුදු වෙන්නේ නැහැනේ. දැන් කොරෝනා කේස් එකත් එක්ක මේක භාවිත කරන්නම උනානේ. ඒ තමයි හෝම් බැංකින් මාර ලේසියි. දැන් දැන් හෝම් බැංකින් කිව්වහම ඒ ඉන්ටර්නෙට් බැංකින් කියන එක තමයි කියන්නේ. හරි බැංකුවට නොගොස් නිවසේ සිටම බැංකු ගණතුළු සිදු කර ගැනීම හෝම් බැංකින්. අන්තර්ජාලය හරහා. ඒකෙම කෑල්ලක් තමයි මොබයිල් බැංකින් කියන්නේ. इंटरनेट बैंकिंग කියලා වෙනම එකක් මොබයිල් බැංකින් කියලා වෙනම එකක් නෑ. කම්පියුටරේ ගිහිල්ලා Google එක හරහා යනකොට ඉන්ටර්නෙට් බැංකින් නේ. ඒක ෆෝන් එකකින් ඔය ස්මාර්ට් ෆෝන් එකත් එක්ක දැන් ඒගොල්ලෝ ඇප් එකක් හදලා දීලා දිනවනේ හැම බැංකුවකම. ඉතින් ඇප් එක හරහා යනකොට ඒකට මොබයිල් බැංකින් කියනවා. ඒ නම විතරයි වෙනස. එකම තැනට තමයි දෙකෙන්ම යන්නේ. අර ඇප් එක හරහා යනවනේ ලේසිනේ එතකොට. ඒක එහෙම කියන්නේ එහෙම නැතුව ඉන්ටර්නෙට් බැංකින් කියලා වෙනමම එකක් මොබයිල් බැංකින් කියලා වෙනමම එකක් නැහැ යන උපකරණය විතරයි වෙනස් එකම තැනට යන්නේ. ඒතර මේකෙ වෙන්නේ බැංකුවට යන්න ඕනේ නැහැ අපි බැංකුවට ගිහින් කරගන්න හැමදේම ගෙදෙට්ට වෙලාම කරගත්තේ. ඔයගොල්ලෝ මේ ක්‍රම තාම අනුගත වෙලා නැත්තම් මේවට අනුගත වෙන්න කියලා මං කිව්වේ කියන්නේ ඔයගොල්ලන්ට නම් ඉනුමක් නැතුව ඇති. අම්මා තාත්තා හරි ඉනුමක් තියෙනවනේ. දැන් සමහර ළමයි ඔය මේ පේමන්ට් කරනකොට ඔන්ලයින් කරන්නේ. ගාගෙරි අම්මා තාත්තාගේ account එකේ ඉන්නේ කරනවා ඇත්තේ. මහලු මුලියක් නැහැ. ඉතින් බැංකුවට ගියපු ගමන් දැන් ෆෝන් එකෙන් ඔයගොල්ලෝ වැඩේ කරන්නේ. එතකොට app එකක් තියෙනවනේ හැම බැංකුවකම app එකක් දීලා තියෙනවා දැන්.
කොමර්ෂල් එකේ ඇප් එකක් තියෙනවා පීපල්ස් ලගේ ඇප් එකක් තියෙනවා ලංකා බැංකුවේ ඇප් එකක් එකක් නේ දෙක දෙක තියෙනවා සමහරවල් හැමෝගෙම ඇප් එකේ තියෙන ඉතින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තා යූසර් නේම් පාස්වර්ඩ් ඒක බැංකුවත් එක්ක පොඩ්ඩක් කතා කරලා හදා ගන්න ඕනි සමහර බැංකුවල නම් අපිටම පුළුවන් එච්චරයි ඉතින් අපේ යූසර් නේම් පාස්වර්ඩ් අපිනේ දන්නේ ඒව ගහලා ගියාම අපිට එතකොට ගෙලින්ම බැංකුව account එකෙන් account එකකට සල්ලි දාන්න reload දාන්න light bill ඔසුරු bill ගෙවන්න dialog tv වලට නම් මනම් ඒවට ගෙවන්න credit card වලට ගෙවන්න අපේ මාසේ පුරා කරපු ගණතුන වල විස්තරයක් ඕන නම් ගන්න print out ඕන නම් එහෙම ඒව එහෙම ගන්න මේ ඔක්කොම ටික phone එකෙන් පුළුවන් ඇත්තටම මොබයි හෝම් බැංකින් ක්‍රමයේ යටතේ එහෙම නැත්නම් ඉන්ටර්නෙට් බැංකින් කියන ක්‍රමයක් එක්ක අපිට බැංකුවට යන්න වෙනවා නම් යන්න වෙන්නේ සල්ලි දාන්න විතරයි. අනිත ඔක්කොම අරගෙන කර හැකියි. සල්ලි දාන්නත් ඉතින් බැංකුව අස්සටම යන්න ඕනේ නැහැ නේ අර මැෂින් ජීනෝනේ දැන් එළියයි හයිකල්. ඒක හෝම් බැංකින් තමයි ඉතින් ඒක. බැංකුවට යන්නේ නැහැ ගෙදෙට්ට වෙලා බැංකුවට යන දණු ටික කරගන්න. ආයෙත් ඔබ බලන්න හෝම් බැංකින් කියන කියන්නේ මේම බැංකුවට නොගොස් අන්තර්ජාලය හරහා නිවසේ සිටම බැංකු වරදලු සිදු කර ගැනීම නිවසේ සිටම බැංකු වරදලු සිදු කර ගැනීම නිවෙස් බැංකු කරන්නේ හෙවත් හෝම් බැංකින් මෙසින් හඳුන්වයි නිවෙස් බැංකු කරන්නේ හෙවත් හෝම් බැංකින් ලෙස හඳුන්වයි නිවෙස් බැංකු කරන්නේ හෙවත් හෝම් බැංකින් ලෙස හඳුන්වයි නිවෙස් බැංකු කරන්නේ හෙවත් හෝම් බැංකින් ලෙස හඳුන්වයි දුරකථන බැංකු සේවා නොතන පටලගන්න එපා සමහර ගමයින්ට දුරකථන බැංකු සේවා කියන එකයි මොබයිල් බැංකින් කියන එකයි පටලගන්නවා මම කියවනේ මොබයිල් බැංකින් කියලා වෙනම මේ මුකුත් නැහැ මොබයිල් බැංකින් කියලා වෙනම මුකුත් නැහැ අර හෝම් බැංකින්ම තමයි ඉන්ටර්නෙට් බැංකින්ම තමයි ෆෝන් එකෙන් යනකොට ඒකට මොබයිල් බැංකින් කියනවා එච්චරයි ටෙලි බැංකින් කියන්නේ ඒක නෙමෙයි ටෙලි බැංකින් කියන්නේ දුරකථන බැංකු සේවා. එතන අන්තර්ජාල කේස් එකක් නැහැ. එතන කරන්නේ බැංකුවත් එක්ක ෆෝන් එකෙන් කතා කරලා ගණදුනුව කරගන්නවා. ෆෝන් එකෙන් කතා කරලා ගණදුනුව කරගන්නවා කිව්වහම ඔයා හිතන්න එපා කවුන්ටර් එකේගේ නම්බරය අහගෙන ඇවිල්ලා ඌට කතා කරලා දැනින් දැනේ ගිණුම ශේෂය අහනවායි අනම්මනම් එහෙම කිය. එහෙම එකක් නෙමෙයි. ඒකට වෙනම ගිණුමක් පටන් ගන්න ඕනේ. එතකොට අපිට දෙනවා රහස් අංක විශේෂය. ඒ රහස් අංක පාවිච්චි කරලා ඒවට කතා කරලා අපිට පුළුවන් බැංකුවට යන්න නැතුව ගෙදරට වෙලා බැංකු ගණදුනුව කරගන්න. එක දුරකථන බැංකු සේවා. එතන ඉන්ටර්නෙට් කේස් එකක් නැහැ එතන. මෙච්චර පාවිච්චි කරන්නේ නැහැ මිනිස්සු. ඒක මොබයිල් බැංකින් කියන එක එක පටල ගන්න යන්න එපා. මොබයිල් බැංකින් කියන්නේ ඉන්ටර්නෙට් බැංකින් වලටම තමයි. ෆෝන් එකේ ඇප් එක හරහා යනකොට ඒකට මොබයිල් කියනවා එච්චරයි. ටෙලි බැංකින් කියන්නේ දුරකථන බැංකු සේවා. ඒක ඇවිල්ලා ඉන්ටර්නෙට් කතන්දරයක් එතන නැහැ. බැංකුවත් එක්ක ෆෝන් එකෙන් කතා කරලා තමයි එතන කතන්දරය යන්නේ. හරි. ආ එහෙනම් දුරකථන බැංකු සේවා කියන එක කියන්නේ මේම දුරකථන බැංකු සේවා කියන එක ගණදුනුකරු බැංකුව වෙත නොගොස් ගණදුනුකරු බැංකුව වෙත නොගොස් තම දුරකථනය භාවිත කිරීමෙන්
බැංකු ගනුදෙනු සිදු කර ගැනීමයි තම දුරකථනයේ භාවිත කිරීමෙන් බැංකු ගනුදෙනු සිදු කර ගැනීමයි තම දුරකථනයේ භාවිත කිරීමෙන් බැංකු ගනුදෙනු සිදු කර ගැනීමයි ඔය මොනවද දැන් ඔය අපි මේ කතා කරගෙන ඉන්නේ මේ දැන් වාණිජ බැංකු ඒගේ ප්‍රධාන සේවා දෙක හරි දැන් මේ ඒගොල්ලන්ගේ අනිකුත් සේවා ටික ගැන කතා කරගෙන ඉන්නේ අනිකුත් සේවා යටතේ දැන්ට කීයක් තිබුණාද නියෝජිත සේවා කිව්වා ඒ යටතේ නියෝජිත සේවා තුනක් කියලා දුන්නා ඊළඟ දැන් ඔන්නයි කිව්වා මොකද්ද හෝම් බැංකින් කියන්නේ බැංකුවට යන්න නැතුව බැංකු ගනුදෙනු කරගන්න පහසුකම් දැන් දීලා තියෙනවනේ අපිට දැන් වර්තමානයේදී මේ 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 දැන් තියෙන තත්ත්වයේදී ඔහොම ක්‍රම නොතිබ්බානම් ඔయిత මීට වඩා කරදරකාරී තත්ත්වයක් අපිට එනවනේ දැන් දැන්ට ටිකක් හරි පාලනය වෙලා තියෙන්නේ මේ අපිට ලේසි වෙලා තියෙන ජීවත් වෙන්න මේ කියන තත්ත්වෙත් එක්ක අපි මේවට ටික ටික හරි අනුගත වෙලා හිටු මොකද අනුසරණ එක પરම්පරාවක් හරි අපි අම්මලා තාත්තලගේ પરම්පරාව මේත් එක්ක තාම යන්නේ නැහැ තාම ගේන ඒගොල්ලෝ යන්නේ නැහැ අලුත් પરම්පරාව අපේ પરම්පරාව මේ ඉන්ටර්නෙට් බැංකින් හෝම් බැංකින් මේවත් එක්ක යනවා එහෙමවත් නොතිබ්බනම් හිතන්න බැංකුවල ඔය දැන්ට තියෙන පොණින් තව වැඩි වෙනවා මිනිස්සු වඳනු කර ගන්න බැරුව සල්ලි ගන්න බැරුව මාරු කර ගන්න බැරුව ඔయిత වඩා ටවුන් වල මිනිස්සු ඉන්නේ හරි මේ අනිකුත් සේවා ටික තමයි ලොකු සේවාවක් තමයි මොන විදුලි බැංකු සේවාව ඊළඟට උපස් සේවා කියලා තියෙනවා ඒක නම් ඉතින් හැමෝම දන්නවනේ මිනිස්සු හදිසියක් වෙච්ච එක මම මොකද කරන්නේ ඔය තියෙන රත්තරන් බඩු අනම්මනම් ගිහිල්ලා බැංකුවේ තියලා සල්ලි ගන්න දැන් සංචරණ සීමා ඉවත් කරපු දවසේ කවද්ද 21 වැඩිම කෝලිම හිටියේ මොන කඩවලද ෆයින් ස්ටෝස් වලයි උපස් බඩු කඩවල ඒ කියන්නේ මිනිස්සු සල්ලි හදිස්සියකදී කරන ප්‍රධාන විසඳුමක්නේ මිනිසුන්ට තියෙන ඕක ඔය තියෙන රත්තරන් බඩු අනම්මනම් බැංකුවල තියලා සල්ලි ගන්නවා ආයි පස්සේ ගන්න හිතාගෙන පුළුවන් නෝ ගන්නවා නැත්තම් සින්න වෙන්නේ ඉතින් ඒකත් බැංකුවෙන් කරන සේවයක් නේ මිනිස්සුන්ට තමන්ගේ ගාව තියෙන මොන මොන හරි බඩු දීල සල්ලි දෙන එක ඒකත් අතිරේක සේවය හරිනේ ඊළඟට දෙනවා සුරක්ෂිත ආගාර පහසුකම් කියන්නේ ඒ කියන්නේ ඔය අපි ගාව තියෙනවා නම් වටින ලියකියවිලි වගේ දේවල් මුදල් වටින ලියකියවිලි එහෙම තියෙනවා නම් සමහර මිනිස්සුන විනුම් වල දාන්න කැමති නැහැ කවුන්ටර් වල දාන්න කැමති නැහැ බඩු වලට අහුවේ අරක මේක කියන තමන් ගාව තියෙන රත්තරම් බඩු වටින ලියවිලි වගේ දේවල් තියෙනවා නම් මේ බැංකු වල තියෙනවා සේප්පු ආරක්ෂිත සේප්පු ඕනනම් අපිට ගිහිල්ලා විනුමක් එහෙම ආරම්භ කරලා ඒ අපේ ගාව තියෙන වටින දේවල් ඒ සේප්පු වල දැම්මහැ තැම්පත් කරන්නේ ඒ සේප්පු වල දැම්මහම අපිට යතුරු දෙකක් දෙනවා එක යතුරක් ඒගොල්ලෝ ගාව තියාගන්නවා අනික අපිට දෙනවා යතුරු දෙකම නැතුව ඒකට සේප්පු වරින්න බෑ ඉතින් අපේ බඩු පරිස්සම් කරන්න බැංකුවේ අත්තරද්දකින් මොනා හරි වුණොත් බැංකුව වගකින අපේ නැතුව බැංකුව වග කියන්නේ දැන් ළමිට හිතෙන්න පුළුවන් ඉතින් එහෙනම් බැංකුව වග කියන්නේ නැත්තම් මොකටද ගිහින්නේ අර ගෙදර තියෙනවට වඩා ආරක්ෂාවෙදීන් බැංකුවක වැඩි කියලා අපි දන්නවනේ දැන් ගෙදරකට හොරු පනින්න තියෙන සම්භාවිතාවයට වඩා බැංකුවකට ලේසියකට හොරු පනින්නේ ගෙදර හොරු පෙන් නැත ගෙදරම හොරණම් කරොත් එන්නේ මම තරුණ කොල්ලෝ මෙල්ලෝ හැම ඉන්නකොට ඒවල වලට අතරම් බඩු සල්ලි අනම්මන මොවා තියාගන්නත් බෑනේ ඉතින් ඒ නිසා කොහොමඩත් අර බැංකුවල සේෆ් වල දාලා වහම හරි ඒකත් එතකොට බැංකු වලින් අපිට සලසන සේවය. සුරක්ෂිත ආගාර පහසුකම් ගැන කියන්නේ. හරි. ඒ තව ගොඩක් තියෙනවා වාණිජ බැංකු වල අතිරේක සේවාවන් ගොඩේ තව ගොඩක් තියෙනවා චෙක් ගැන කතා කරන්න තියෙනවා. අපි ඉතින් ඉස්සරහට ওই විදිහට ඔඩි කතා කරගෙන යන්න. හරි. ටියුට් එක එතකොට හෙමින් සැරේ ගන්න. දැන් මේක වැඩ තාම තියෙන හින්දා ජූලි මාසෙට දාලා ටියුට් එක හෙමින් සැරේ ගන්න. අර මං කියපු ක්‍රමයට තමයි ටියුට් ගන්න තියෙන්නේ. අවිශ්වාසයේ ළමයින්ට ආයතනයේ ටියුට් නැහැ. ඒවා මෙහෙන් එවනවා බලංගොඩ ළමයින්ට රත්නපුර ළමයින්ට ආයතන වලින් දැත්තේ හරි හරි ආයෙනම් හැමෝටම ආයිබෝ ජය වේවා.